අපට ඒ ධර්ම දානි ලබා දීමට ඒ ඒ පරම ගාම්භීර ධර්මයෙන් අප පෝෂණය කිරීමට අපගේ ආරාධනාව පරිදි වැඩම කර පූජ්‍යපාද තපෝවනේ රතන ස්වාමීන් වහන්සේත් පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේත් අප සිල් දෙනාම සාදුනාදයක් පවත්වා පාද පද්ම නමස්කාරයෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සත්පුරුෂ පින්වත්නි, තිසේන සහිත පංචශීල සම්පත්තිහි පිහිටන්නට නමස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං. ආමභන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මචිපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මේතිසරණ සහිත වූ. මේතිසරණ සහිත වූ. පංචශීලය. පංචශීලය. මාර්ගඵල. මාර්ගඵල. නිවන් අවබෝධ වීම පිණිසම. නිවන් අවබෝධ වීම පිණිසම. හේතු වේවා. හේතු වේවා. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදීන සම්පාදේත. ආමභන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්සු සුනන්තු සග්ග මොක්කදම්. ධම්ම සවන කාලු අයන් බදන්තා. ධම්ම සවන කාලු අයන් බදන්තා. ධම්ම සවන කාලු අයන් බදන්තා.
अयं वदन्ता नमो तस् भगवतु अरहतु सम्मा सम्बुद्धस् नमो तस् भगवतु अरहतु सम्मा सम्बुद्धस् नमो तस् भगवतु अरहतु सम्मा सम्बुद्धस् साधु 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 कौनावंते गुणबेरे सत्पुरुष पिंगवत्नी सेम अंगहरुवादा दिनकम राति अटट सिदुकरन मुले इंदां भावना वटन आकारे किया दिमिं उबट तीयन दहां गेटलु विसंदन भावना धर्म साकच्चा वडसटहनाय अदात में आरंभ उने කවුනාවන්ත ගුණබර පින්වත්නි රත්නපුර මිනිපුර අමාසාදු තපවන ආරණ සීනාසනේ සිට අපත් අප සිස්සේ අපරේකේ පඤ්ඤාසාර බුදු ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා අද පින්වන්ත අපේ ධම්මික ගමගේ මහත්මානම් ඉස්හාන්ති ගමගේ පින්වත්ති දයාබර මහත්මිය දියණිය පුතණුවන් ධර්මදාන දායකත්වයන් දරමින් කටයුතු කරනවා विविध अटवाल सिटी पुण्यवांत अनागति नमोत उपदवा गत है कि आकारे इवागीम සෑම විදිහකීම බෝධිපාසික ධර්ම 37 එකටියෙත්න ඒ මිස්සක ප්‍රතිපදාව උදෙසා කලින් අවශ්‍ය කරන පූර්ව භාග ප්‍රතිපදාව එහෙම නැත්නම් වෙන වෙනම බෝධිපාසික ධර්මයන් සම්පූර්ණ කරගන්න ගමන් මගේ වැඩපිළිවෙලේ හැසිරෙන්න ඕන පින්වත්නි ඒ සඳහා ඔය පින්වතුන් සීල් රකින්නට ඕන සීලයෙන් කෙරෙන්නේ පළවෙනි සිල්පතෙන් දෙවන තුන්වන සිල්පත වලින් ඒකාය කර්ම පැත්තෙන් ඔය පින්වතුන්ට නිරෝගීකම නිදුක්කම ඒ වාගේම භාගෝග සම්පත් ඇතිකම ඒ වාගේම කල්යාණ මිත්‍රාදී ලැබීම ආදී බොහෝ යහපත් ප්‍රතිඵල ලැබීම ඒ වාගේම ඔබ රැස් කරගෙන තියෙන අතීත අපුඤ්ඤාභි සංකාරෝණු අකුසල කර්මයන්ගේ පීඩාවෙන් ඔය ඇත්තන්ට දැන් විඳින්නවන කරදර අවම වීම සහ සමාරේව මතු නොවීම වගේ බොහෝ කාරණා වචී කර්ම පැත්තිනොත් පින්වත්නි ඔය පුණ්‍යවන්තයිනට බුරු කීම කේලාම් කීම සරපස වත්න කතා කිරීම ඉස්වත්න කතා කිරීමෙන් වැළකුණහම ලැබෙන අභූත චෝදනාහඬ වෙන්නේ නැතිකම කල්යාණ මිත්‍ර බිඳෙන්න හේතු යෙදෙන්නේ නැතිකම ඒ වාගේම පින්වත්නි ඔය පුණ්‍යවන්තයිනට සරපවස වචනාදිය නින්දා අපහාස ආදී අහන්න වෙන්නේ නැතිකම ඒ වාගේම ඔබ කියන දේවල් අනිත් අය පිළිගන්නා ස්වභාවයේ සහ इति तेंपत कामादी बहु प्रतिपाले विपाक लेबिनो वागीम सिर रकीमें अपागामी वीमत वालकीनवा सिततुले सद्धाव वीर्य सत्य समाधिय प्रज्ञाव इंद्रिय धर्म विधिहटात बल धर्म विधिहटात सत्यमात्वेनवा सतर साम्य प्रदान वीर्य सत्यमात्वेनवा अकुसल दुरुकरमें
නැති අකුසල් හට ගන්න දෙන්නේ නැතිව තියෙන කුසල් වර්ධනය කරමින් නැති කුසල් උපදවමින් ඒ පුණ්‍යවන්තය කුසල මාර්ගයේ ඉදිරියට පමුණුවනවා ඒ වගේම ඔය පුණ්‍යවන්තයිනට ඔබේ රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධේ කියන නාම රූප ධර්ම ගැන වැටහීම ඇති වේවි ඒ නාම රූප ධර්ම ගැනම සිහියෙන් ඉන්න පුළුවන්කම ලැබෙනවා ඒ කියන්නේ සතර සතිපට්ඨාන සිහිය කාය වේදනා චිත්ත ධර්ම යෝ පිළිබඳව ඒ සඳහා භාවනාදී කටයුතුත් එක්ක දියුණු වෙන්න ඕන ධම්මානුපස්සනා විදියට පංච නීවරණ ධර්ම අකුසල ධර්ම වගේම නාම රූප ස්කන්ධ ධාතු ආයතන ආදී විදිහට ඔබ ආත්මය කියලා හිතන් ඉන්න වැදි දුස්තිය වෙනුවට හැබෑවටම සිදුවන ධර්මතා ක්‍රියා ප්‍රතිපාටියේ ඒ වැඩපිළිවෙල ඔබේ නුවණට හසු වෙනවා පින්වත්නි සිල්වත් සිහි නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන ඒ ගමනේදී පූර්ව කෘත්‍යයන් එක්ක ඔබේ චිත්ත සන්තතිය සකස් කර ගන්න ඕන පූර්ව කෘත්‍යයන් වල මූලික කරුණු ටික සම්පූර්ණ කරගත්ත පින්වතුන් බුද්ධානුස්මති මෛත්‍රී අසුබ මරණ භාවනා ධර්ම වඩනකොට ඒ ඇත්තන්ට සද්ධාව වර්ධනය වෙන්නේ තුනුරුවන්ගේ ගුණ හොඳට දැන හන්නා ගැනීම ඒ විදිහටම තුනුරුවන් ඉතාම පැහැදිලිව සුවසේ සරණ ගිහිල්ලා සසරින් එතර වෙන්න හැකියාව ලැබෙනවා පින්වත්නි තරහව කියන්නේ හරිම කිලුටක් ඒ නැති කරගන්න මෛත්‍රිය වර්ධනය කරගන්න ඕනේ රාගය හරිම කිලුටක් ගින්නක් රාග ගින්න මාර්ධනය කර ගන්න අසුභයේ වැටෙන්න ඕනේ නුවණැස ඇතිවන්නට මරණය වඩන්නට ඕන ඒ විදිහට කටයුතු කරන පුණ්‍යවන්ත ඔය ඇත්තු කෙලින්ම විදර්ශනා භාවනාවලට යොමු වෙන්න ඕන පුළුවන්කම තියෙනවා කලින් භවයේ බ්‍රහ්ම ලෝකයකින් එහෙම චුත වෙලා ආවායන පෙර සංසාරයේදී හේතු සම්පත් මොහුකුරා ගිහිල්ලා විශේෂ අධිගම එහෙම බලාපොරොත්තුවෙන් හිටිය අය නම් ඒ අයගේ විශේෂ දියුණු ස්වභාවයන් එක්ක සමත භාවනා ඔස්සේ නීවරණ ධර්ම නැති කරගෙන ඒ සමාධිය තියෙන තත්ත්වයෙන් තව තවත් වර්ධනය කරගෙන ඒ පුණ්‍යවන්තයිනට පින්වත්නි පරිකාරම නිමිති උද්ඝා නිමිති ප්‍රතිභාග නිමිති උපදවාගෙන උපචාර සමාධියට ගිහිල්ලා ඉන්පස්සේ දසාර්පණා කෞසල්‍යම් පංච වසීතාවයන් සම්පූර්ණ කරගෙන විතක්ක විචාර පීතිසුඛ ඒකාගතා කියන ධ්‍යාන අංග පහ සමසේ පවතින ඒ ප්‍රථම ධ්‍යානයට සමවැදලා ඒ ප්‍රථම ධ්‍යානයෙන් අවදි වෙලා ප්‍රථම ධ්‍යානයට පාදක වෙච්ච නාම ධර්මයෝ ඒ වේදනා සංඥා සංකාරයෝ සහ ඒ විඥානය ධර්මතාවයන්ගේ ඇතිව නැතිවයම අනිත්‍ය විදිහට ඒ ඇතිවීම් නැතිවීම් දෙකෙන් පීඩාට පත්තනේ පෙරලෙන ස්වභාවය පින්වත්නි දුක්ඛ විදිහට ඒ වගේම ඇතිව නැතුව යන ඇතිවීම් නැතිවීම් දෙකින් පීඩාට පත්තන ධර්මතාවල ස්ථීරව ආත්මී විදිහට පෙන්වන්න හිතක්වත් හිතේ යෙත්න චෛතසිකයක්වත් වේදනා සංඥා සංකාරයක්වත් රූපයක් විදිහට අඩුමතරමේ කෙස් ගහක්වත් නියපොත්තක්වත් හද වස්තුවක්වත් ස්ථීරව ආත්මී කියන වචනේ කිව්වට පෙන්වන්නට කාරණාවක් නැති ආකාරයේ දකිමින් තිලක්ෂණේ යුක්ත මේ පංචපාදා නස්කන්ධයේ පංචපාදා නස්කන්ධයේම බවත් ධාතු ආයතන ඉන්ද්‍රියාදී විදිහට දකිමින් ඉන්පස්සේ රූපවලටත් පැමිණිලා නාම ධර්මයන්ගෙන් විදර්ශනාවට බැස ගන්න පුළුවන්
ඒ ဒုတိය ධානයෙන් හරි තුතිය ධානයෙන් හරි චතුත්ථ ධානයෙන් හරි තවත් දියුණු වෙලා නම් තියෙන්නේ දැන් වෙනත් මේ භාවනා ක්‍රම ඔස්සේ ඒ පටවි කසින ආදී භාවනා ක්‍රම ඔස්සේ අරූපාවචර ධානයන් උපදවාගෙන ඉන්නේ එවැනි අයට දැන් කුමන දුස්තියක හිටියත් නිවැරදි දුස්තියට පැමිණෙන්න ඒ අරූපී ධානයේට පාදක වුණු නාම ධර්මයන්ගෙන් විදර්ශනාවට එන්න පුළුවන්කම තියෙනවා සත්පුරුෂ පින්වත්නි සිත දියුණු කරන පැත්තේ කොතනක නතර වෙලා හිටියත් අවිඥාදී උපදවාගෙන ඉන්න කෙනෙක්ට වුණත් නාම ධර්ම වලින් විදර්ශනාවට පැමිණෙන්න පුළුවන් කොහොම වුණත් ඒ ක්‍රමයෙන් විදර්ශනාවට නැවිත් නම් මගපල් ලැබී හැකිවන්නේ නැහැ පින්වත්නි ඒ වගේ පෙර හේතු සම්පත් තියෙන උදවිය ධ්‍යාන වලින් විදර්ශනාවට ඒ ආකාරයට යොමු වුණාට එහෙම යොමු වෙලා මගපල් ලැබූ උත්තරම අතීත වැඩ හිටියාට වර්තමානයේ පහළ වුණාට අනාගතයේ පහළ වෙනවාට අද ධ්‍යාන උපදවාගෙන ඉන රූපාවචර බ්‍රහ්ම ලෝකවල පුණ්‍යවන්තයෝ ඒ දැන් ධ්‍යානයෙන් තියෙන නාම ධර්මයන් විදර්ශනාවට නංවා මගපල ලැබමින් කටයුතු කළාට ඒ නාම රූප ධර්මයෝ පින්වත්නි සසරේ සැරසන බහුතරයක් සුස්ක විදර්ශකයෝ විදිහටයි අතීතේත් වර්තමානයේත් අනාගතේත් මගපල් ලබන්නේ එනිසා කැමැති පින්වතුන් තමන්ගේ ස්වභාවයේ අනුව සතරාරසක භාවනා මුලින්ම වඩලා ඒන් ලබන ප්‍රතිඵල ලබාගෙන ඒ භාවනා ක්‍රමයක්ම ධානාදී දක්වා කැමැතිනම් දියුණු කරගෙන යන්න පුළුවනි එහෙම නැතිනම් ආනාපානසති වැනි තමන් රුචි කරන භාවනා ක්‍රමයක් තමන්ගේ චරිතයට ගැළපෙන භාවනා ක්‍රමයක් ඔස්සේ ධානාදී උපදවාගෙන ඒ තුලින් විදර්ශනාවට යොමු වෙන්න පුළුවන් එහෙම නැති අනෙක් පින්වතුන් පින්වත්නි සතර ආරසක භාවනාවන්ගෙන් හිත යම්තා දුරකට තදංගාදී විදිහට කෙලෙසුන් යටපත් කරගෙන සංසුන්ව තැම්පත් අත්තේක පවත්තාගෙන කෙලීම රූප ධර්ම ඔස්සේ විදර්ශනා ආරම්භ කරන්නට ඕන පින්වත්නි දැන් මේ කිව්ව කාරණු වල මුලින්ම සීලී ගැන කිව්ව කොටස අයිති වෙන්නේ සීල විසුද්ධියට සිත දියුණු කරන මේ සමත භාවනාවන්ට අදාළව විදර්ශනාවට යොමු වන කොටස අයිති වෙන්නේ පින්වත්නි චිත්ත විසුද්ධියට සීල විසුද්ධිය තුළම ඔය ඇත්තෝ ජීවන ජීවිතය සම්බර කර ගැනීම රැකියා කිරීම ව්‍යාපාර කිරීම දරුමල්ලු රැක බලා ගැනීම ගෙවල් දොරවල් හදා ගැනීම යාන වාහන ගැනීම ගිහි ජීවිතයේ සුවබරව පහසුවෙන් තමන් පෙර සංසාරයේ දාන ආදිය කරගෙන තිබෙනවා නම් ඒ දේවල් වලින් ලැබෙන ප්‍රතිඵලයෝත් බුද්ධි විඳිමින් කරගෙන නැති කුසල කර්මයෝ දැන් කරගෙන නිවන් දකින්නකම් ඔය පුණ්‍යවන්තයින් සුරක්ෂිත වෙන වැඩපිළිවෙලක් සකස් කරගෙන ඒ වැඩපිළිවෙලට අනුගතව ඕවා ආත්මේ සත්‍යය පුද්ගලයා කියන කාරණා නෙමේ හේතුන්ගෙන් හටගන්න කාරණා ඒ හේතු අතර උණුසුම ආහාර සිත වැනි බොහෝ හේතු තියෙන අතරේ කර්මයේ තරම් සත්වයින්ට බලපාන හේතුවක් තවත් නැහැ කියලා තීරුම් අරගෙන ඒ කර්මයට අවධානය යොමු කරලා කර්මය කාය කර්ම වචී කර්ම මනෝ කර්ම බව දැනගෙන දස කුසලීය පතේ කර්මපතීම හැසිරෙමින් ඒ දස කුසලීන් ඔබව සත්‍තිමත් කරගෙන අනාගත නාම රූප ධර්මයන්ගේ සුවදායි පැවැත්ම මනවින් සකස් කරගෙන එහෙම පටන් ගත්ත ගමම්මග පූර්ව කෘත්‍ය ආදීන්ගෙන් බොහෝම සත්‍තිමත් පවත්තාගෙන ඇවිල්ලා සත්පුරුෂ පින්වත්නි කෙලින්ම සිත දියුණු නොකර විදර්ශනා භාවනාවට පැමිණෙන්න පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන උපදවා ගන්න නැතුව විදර්ශනා භාවනාවට පැමිණෙන අය හඳුන්වන්නේ සුස්ක විදර්ශකයෝ කියලා. කලින් කිව්ව අය සමත යානිකයෝ මේ කියන අය කෙලින්ම විදර්ශනා යානිකයෝ.
සුස්ක විදාසක ඔය දෙකම අනුගමනය කරන පිරිස පින්වත් යුගනන්දව කටයුතු කරන අය සමත පූර්ණංග විදර්ශනාවෙන් කටයුතු කරන අයත් විදර්ශනා පූර්ණංගම සමතයෙන් කටයුතු කරන අයත් යුගනන්ද ක්‍රමයට කටයුතු කරන පුණ්‍යවන්තයෝත් ඉන්නවා ඔය පුණ්‍යවන්තය පූර්ණකෘත්‍යං ආදී සම්පූර්ණ කරගෙන කෙලින්ම විදර්ශනා භාවනාවට යොමු වීම තමයි වඩාත්ම සුදුසු හොඳම යෝග්‍ය ක්‍රමය වෙන්නේ එතනදී පෙර හේතු සම්පත් අනුව විදර්ශනා වඩමින් දියුණු වෙනකොට කැමැත්නම් ඔය පින්වතුන්ට ධානාදී වඩන්න පුළුවන් අතරමඟදී වඩන්න පුළුවන් ඒ විස්කම්බන ප්‍රහාණය සොයත් ඔය පින්වතුන්ට අත්දැකීමෙන් කටයුතු කරන්න පුළුවන් පුණ්‍යවන්ත සත්පුරුෂ පින්වත්නි ඔය පින්වතුන්ට අභිඥා ආදී උපදවා ගත්තොත් තමන්ගේ අතීත භව ආදී බලලා බොහෝ ඒ අභිඥාවලියෙන් කරන බොහෝ කාරණාදී සිද්ධ කර ගන්න පුළුවන් නමුත් ඒ මගපල් ලැබෙන මාර්ගයේ නෙමේ ඒ භාවනාව ඒ දියුණුවේ තියෙන නාම ධර්මයන්ගෙන් විදර්ශනාවට යොමු වන්න වෙනයි නාම රූප ධර්මයන්ගෙන් ඒ පාදක විච ධර්මයන්ගෙන් පින්වත්නි කෙලීම විදර්ශනා භාවනා වඩන පින්වතුන් මුලින්ම දැන් ඔබ ආත්මය කියලා සත්‍යයා කියලා පුද්ගලයා කියලා කතා කරගෙන ඉන්න කාරණා පින්වත්නි නිරවුල් කරගන්න දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න ඕන. ඒ කියන්නේ ඔබ අනන්තවත් සිතමින්ම කටයුතු කරපු ආත්ම තුස්තිය එහෙම අදහස තිබ්බාට ඔබ මම කියලා කිව්වාට සත්වයා කියලා කිව්වාට ආත්මය කියලා කිව්වාට පෙරලා සංගරත්නේ ඔබින් ඇහුවොත් ඔබ මොකටද මම කිව්වේ ඔබ මොකටද ආත්මය කිව්වේ ඔබ එහෙම කතා කරපු කාරණාව ඇත්තටම ඇතිසැතියෙන් නුවණින් විමසා බලා කිව්වද කියන්න කියලා කිව්වොත් ඔය පින්වතුන්ට එක එක අදහස් පැමිණේවි මේ ශරීරයටද ආත්මය මම කිව්වේ කියලා පුංචි කාලෙත් ඔබ ආත්මේ මම කියලා කිව්වා අදත් කිව්වා හැබැයි එදා තිබ්බ ශරීරී දැන් නම් බැලුවහම කොතනින්වත් පුංචි කොටසක්වත් හම්බ වෙන්නේ නැහැ. එදා තිබ්බ ශරීරයේ කිසිම කොටසක් වෙනස් නොවී ස්ථීරව තිබ්බ දෙයක් ඔබට හම්බ වෙන්නේ නැහැ. කේසාන්තිනම් පාදාන්තිය දක්වා ගත්තාම නියපොතු උනත් හැමදාම වැඩි වැඩි ඔබ කප කප ඉවත් කරලා. කෙස් උනත් හැම මොහොතකම ලොම් මුණත් නියපොතු දත් සම මාස් නහර ඇට ඇට මෙද්දු වක්ගඩු හදවත ආත්මා මොන විදියකින් කොයි කුණපේ ගැන කතා කළා දලඹු බඩදිව බඩවැල් නොදිරු ආහාර දිරු ආහාර කොයි විදියකට බැලුවා කෙලසුටු සැරව ලී මුත්‍රා දාඩිය හිස්මුලේ මේද තෙල් මේ කුමන විදියකින් බැලුවා පින්වත්නි ඔය ඇත්තන්ට ඔබ ආත්මය කියලා කතා කළදී සත්‍ය පුද්ගලයා කියලා කතා කළදී නෙමෙයි හම්බ වෙන්නේ හොඳට භාවනාවට මේ නුවණින් විමසා බලා කවුණු දකින ඔය ඇත්තන්ට පිරින්නේ පින්වත්නි කර්මයත් සිතත් උණුසුමත් ආහාරත් කියන හේතුන්ගෙන් හටගෙන හටගත්ත ගමන්ම නැතිව යන නැවත හේතුන්ගෙන් හටගන්න ඇතුව නැතුව ගිය රූප පරම්පරාවක් විතරයි තියෙන්නේ කියලා ඔය පින්වතුන්ට හම්බ වෙන්නේ නාම රූප ධර්ම කොට ඔය පින්වතුන්ට හම්බ වෙන්නේ පංචස්කන්ධය ඔය පින්වතුන්ට හම්බ වෙන්නේ පින්වත්නි ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්ම ඔය පින්වතුන් හොයාගෙන ගියාම ශාරීරී ධාතු කොටස් නාම රූප විදියට ස්කන්ධ ධාතු ආයතන විදියට කොහොම වුණත් ඇස කියන ධාතුව කන කී කන නාසයේ දිව ශරීරය මේ සියලුම විඥාන ධාතු ඒ වාගේම රූප ධාතු මේ හැම දෙයක්ම ඔහි පින්වතුන්ට හම්බ වෙන්නේ ඇතිව නැතුව යමින් පවතින ධර්මතා විදියට විතරයි අර ආත්මේ මම කියලා ඒවට කතා කළාට ඒක හිතලුවක් විතරයි මනස්ගතයක් විතරයි ඇත්තටම නැති දෙයකට තියෙනවා විදියට කතා කිරීමක් විතරයි ඔය පින්වතුන්ගේ දිට්ඨිය පිරිසුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය වැටහෙන්න ගන්න ඕන. අවබෝධ වෙන්න ඕන. දුක්ඛ සත්‍ය කියන්නේ පංච උපාදාන ස්කන්ධයට නමක්.
පංචපාදානස්කන්ධය අවබෝධ කරගන්නකොට ආත්ම දෘෂ්ටිය නැති වෙලා යනවා. පංචපාදානස්කන්ධය ඔය පින්වතුන් අවබෝධ කරගන්න ඕන. සත්පුරුෂ පින්වත්නි, දුක්ඛ සත්‍ය විදිහටම තේරුම් අරගෙන නුවණින් වටහාගෙන ඒකවන අවබෝධ කරගන්න ඔය පුණ්‍යවන්තයිනට පින්වත්නි ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ ආදී විදිහට දුක්ඛ සත්‍ය අංග ගොඩකුත් හම්බ වෙනවා. දුක්ඛ සත්‍යට ආවේනික අංග ලක්ෂණ අංග ටික හම්බ වෙනවා. ඉපදීමේ දුක, දිරා යෑමේ දුක, ලෙඩවීමේ දුක. දැන් මෙතන ඉන්න මේ තරුණයෝ තරුණියෝ, මෙතන ඉන්න මැදි වයස පුණ්‍යවන්තයෝ, මේ සියලු පින්වතුන් බලාපොරොත්තු වෙනවා තව ටික කාලයකින් ඔබේ තත්තික හැලීම, කෙස්තික සුදුවීම, තට්ටේ පෑදීම, ඔය සම රැලි වැටීම, ඒ වගේම ඔය සම එල්ලා වැටීම, මස් පිඬු, ඒ වගේම ඔය පින්වතුනගේ සම්පූර්ණයෙන්ම ඔය ශාරීරික විකෘති වීම, ඒකෙන් දීලා යෑම, පින්වත්නි ශරීර අභ්‍යන්තරී පවා ස්බාහිද පවා හැම විදිහකින්ම ජරා තත්ත්වේ බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ වගේම ඉක්මනට මේ යම් දවසකදී ඉක්මනට කිව්වේ දෙවිවරුන්ගේ ආවිස වලට ගලපලා, බ්‍රහ්මයන්ගේ ආවිස වලට ගලපලා, ඒව බොහෝ ආයු කාලයක් තියෙනවා. ඒ වුණාට මිනිස්සෙන්ට හරිම පුංචි සුළු ආයු කාලයක් තියෙනවා. අවුරුදු 80ක් 90ක් යන මොනතරම් අඩු කාලයක්ද? අවුරුද්දකට දින 365කින් 365 ඒව තව තියෙනවා. 60ක් 70ක් කියලා ගණන් හදලා බලනකොට දවසින් දවස ගෙවෙද්දී ඔබට ඉන්න තිබ්බ කාලය ගිවිලා තියෙන්නේ. හැබැයි ඔය කිව්වට අවුරුදු 60 70ක් ඉන්න පුළුවන් වේද දන්නේ නැහැ. තමන්ගේ අතීත කර්මය එක්ක කොහොම වේද දන්නේ ආයු කාලයේ පැවැත්ම. පින්වත්නි, දිට්ඨි විසුද්ධිය ඔය පින්වතුන් සම්පූර්ණ කරගන්නට ඕනේ. ආත්මේ සත්‍ය පුද්ගලයා මම කියලා හිතන් හිතේ කාරණා හිතලුවක් පමණයි. හම්බ වෙන්නේ ඇත්තටම හොයාගෙන යන ඔය පින්වතුනට නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී ධර්මතා ඔන්න වැටහෙනවා. දුක්ඛ සත්‍ය මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතා කියලා. මේව ත්‍රිලක්ෂණයේ යුක්ත ධර්මතා. අනිත්‍ය ධර්මතා, දුක්ඛ ධර්මතා, අනාත්ම ධර්මතා, අනිත්‍ය ධර්මතා කිව්වේ පාලියෙන් අනිච්ච දන්තජ ඡයනු දෙක. අර දන්තජ ඡයනයි මහ ප්‍රාණ ඡයනයි කියන කැමති නොවන එක නෙමෙයි, පටලව ගන්න එපා. දන්තජ ඡයනු දෙකේන අනිච්ච හේතුන්ගෙන් හටගත් ගමම්ම නැතුව යදි නැවත ඇතුව නැතුව යන වැඩ පිළිවෙලේ ධර්මතාවය. ඒ ඇතිවීම නැතිවීම දෙකින් නිතරම පීඩාවට පත්වන දුකට පෙළෙන ස්වභාවයේ හින්දා ඒ දුක්ඛ ධර්මතාවය. ඉතින් ඇතිව නැතුව යන, ඇතිවීම නැතිවීම දෙකින් පීඩාවට පත්වන මොනම හෝ හේතුන්ගෙන් හටගෙන අකණ්ඩ පැවැත්ම වෙනුන නැති වෙත්තිම නැවත ඇතිවන, නැති වෙත්තිම නැවත ඇතිවන, නැති වෙත්තිම නැවත ඇතිවන, නැතිව යනකොටම නැවතත් ඇතිව යන පින්වත්නි, ඒ වගේ නාම රූප ධර්ම වැඩ පිළිවෙලක කොහෙද ගන්න පුළුවන් ස්ථීරව කතා කරපු මම කියලා, ආත්මය කියලා, සත්‍යය කියලා, පුද්ගලයා කියලා හිතපු කාරණාව. එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට හම්බ වෙන්නේ දුක්ඛ සත්‍ය වන පංච උපාදානස්කන්ධ වැඩ පිළිවෙල. ඊට පස්සේ පින්වත්නි, ඔය ඇතු යොමු වෙන්නට ඕන සමුදය සත්‍ය වටහා ගන්න. සමුදය සත්‍ය වටහා ගන්න කියලා කිව්වේ පින්වත්නි, ඔය සත්පුරුෂ ඊළඟට යොමු වෙන්න ඕන මේ කෙලින්මම ඔය පින්වතුනගේ ඔය නාම රූප ධර්ම හට ගන්නන පැවැත්ම සිතවන කාරණාව දකින්න. එතකොට අවිද්‍යාව කියලා ධර්මතාවයක් හම්බ වෙනවා. මෝහය කියලා, අනුවණකම කියලා, මෝඩකම කියලා හඳුන්වන හැම අරමුණකම සැබෑ ස්වභාවී වහලදාන හිතේත්න ඒ ධර්මතාවය අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි වසලා තියෙන්නේ. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධි අඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අඥානං පුබ්බන්ති අඥානං අපරන්ති අඥානං පුබ්බන්ත අපරන්ති අඥානං පටිච්ච සමුප්පන්න ධම්මිස්ස අඥානං.
ඒ හට ගන්නන හේතුව වන සමුදය සත්‍යත් හොඳ සැකහැර දැනගනීවි. මේ කවුණු ඔස්සේ සිත පවත්තා ගන්න සිටි සමාධිය ඕනමයි. සමාධිය නැතුව බෑ මේ කටයුත්ත කරන්න. සමාධිය කියන්නේ ඒකාගතාවයට නම. අරමුණත් එක සිත එකඟව පවත්තා ගන්න පුළුවන් කාරණාවට නම. හැම අරමුණක්ම පින්වත්නි ගන්නා සිටි ඒකාගතාවේ තිබුණාට ඒකාගතාවේ දුර්වල මේ ඒකාගතාවේ නැත්තම් සමාධිය දියුණු කරගන්න ඕන. එතකොට මේ විදර්ශනාවට ගන්නා කවුනුත් එක්ක ඒ සමාධිය ඔබ ඔය ඇත්තන්ට සුවසේ කාරණා අවබෝධ කරගන්න උපකාර වේවි. ඒට සද්ධාව ඕන, වීර්යය ඕන, සතිය ඕන, ප්‍රඥාවත් ඕන. ඔය ධර්මතා පහම සමව ඕන සමාධියත් එක්ක. ප්‍රඥාව පින්වත්නි අවශ්‍ය විදිහට දියුණු තියුණු කරගන්න ඕන. මේ විදිහට පටිච්ච සමුප්පාද ධර්මයෝ ඔය පුණ්‍යවන්තයෝ අවබෝධ කරගන්නට ඕන. සත්පුරුෂ පින්වත්නි එහෙම කටයුතු කරගන්න ඔය පින්වතුන් ඊළඟට තවත් යෝධ පියවරක් ඉදිරියට තියමින් පින්වත්නි ඔය පුණ්‍යවන්තයෝ විසින් තිලක්ෂණය ඒවාගේම රූප ධර්මතා ඒවාගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිය තියෙන මේ කාරණා මේ විදියට බොහොම ගැඹුරින් විමසා බලන්න ඕන. සමසතලිස් කර්මස්ථාන වඩන්නට ඕන. ඒ ආකාරයට කටයුතු කරගන්නකොට ඔය පුණ්‍යවන්තයින්ගේ ඕපාස වැඩි පින්වත්නි දස විදර්ශනෝපක්ලේශයෝ පහළ වේවි. මාර්ගඵලයක් ලැබුවා හා සමානව දැනේ. නමුත් එහෙම මාර්ගඵලයක් ලැබලා නැහැ තාම මාර්ගයේ පටලව ගන්න නැතුව වරද්ද ගන්න නැතුව ගුරුවරුන්ගෙන් උපදෙස් අරගෙන ඉදිරියට යන්න ඕනේ. දැන් චුල්ල සෝතාපන්න පින්වතෙකි ඉදිරියට ඊමයි මේ සිද්ධ වෙන්නේ. දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන කාරණා දෙක ධිට්ඨි විසුද්ධිය ඒ වගේම කාංකා විතරණ විසුද්ධි කියන අවස්ථාවන් වලදී මනවින් පින්වත්නි අවබෝධ කරගත්තාම ඒ පින්වතුන් චුල්ලසෝතාපන්න උනා වෙනවා. චුල්ලසෝතාපන්න උත්තමයෝ බවට පත් උනා හා සමානයි. ඉන්පස්සේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියමත් පහු කරගෙන පින්වත්නි උදයා විඥානේ ඒ වගේම බංගානු දර්ශන ඥානේ බයතුපත්තා ඥානේ ආදීනවාන් දර්ශන ඥානේ නිපිදාන් දර්ශන ඥානේ ඒ වගේම මුංචිතු කම්මිතා ඥානේ ඒ වගේම පටිසංකාන් දර්ශන ඥානේ සංකාරුපික්කා ඥානේ මේ විදිහට පින්වත්නි අනුලෝම ඥානේ දක්වා ඉදිරියට පැමිණෙන්නට ඕන. ඒ ගමන් මගේදී සියලුම ත්‍රිභූමික සංස්කාර ධර්මයෝ ඔය ඇත්තෝ ආත්මේ මම කියලා හිතන් හිතේ කාරණාවට අදාළ නාම රූප ස්කන්ධ ධාතු ආයතනාදී දැකලා සංසාරී කියාවලිය සිද්ධ වන ආකාරයේ තේරුම් අරගෙන ඉම්පන්ස පින්වත්නි ඔය පින්වතුන් තවදුරටත් කෙලෙස් ධර්මයෝ දුරුවල කරලා තාලා චත්තාලීසාකාරී උපසනාදී වඩලා නාමහා විදර්ශනා ඥානයේ කියන තැනට පැමිණීම වෙනකොට පින්වත්නි කාම භූමි 11ම රූප භූමි 16ම අරූප භූමි 4 මේ භූමි 31ටම අදාළ සියලුම සංස්කාර ධර්මෝ හේතුන්ගෙන් හටගන්න ධර්මතාවයෝ පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතා විදිහට තිලක්ෂණීයව දකිමින් කටයුතු කරගෙන යනකොට නවමහා විදර්ශනා ඥාන ආදී 15 වෙනි ඔය පුණ්‍යවන්තයිනට සම්පූර්ණයෙන්ම කෙලෙසොන්නස මගපල් ලබා සසරින් එතෙර වෙන්න හැකියාව ලැබෙනවා. මේ ගමන් මග ඔය පින්වතුන් පැමිණෙන්න ඕන. ඒ පැමිණීමේදී පින්වත්නි අපි මේ ඉතා කෙටියෙන් ඉතාමත් කෙටියෙන් මේ කිව්ව කාරණාවලට අදාළ කවුණු සම්පූර්ණ කර ගන්න ඕන. විශේෂයෙන්ම මුලින් දම් භාවනා කරන පටන් ගන්න ඔය පුණ්‍යවන්තයෝ බුද්ධානුස්මතිය වඩන්න අපි ඒ සඳහා පත්‍රිකා ඉවල ඇති. මෛත්‍රිය වඩන්න, අසුභේ වඩන්න, මානානුස්මතිය වඩන්න, අර කලින් කිව්ව පූර්වකෘත්‍යයන් ටික සම්පූර්ණ කරගෙන කලින් වැඩසටහන් වලදී කියලා දුන්නා. පූර්වකෘත්‍යයන් සම්පූර්ණ කරගෙන සතරාරසක භාවනා වඩමින් හිත කුසලයේ පිහිටුවාගෙන ශක්තිමත් වෙලා පින්වත්නි තුනුරුවන්ගේ සරණ යාම ආදී කිසිවක් කෙලිට නොවන විදියට කුසලයෙන් ඔබ බලවත්ව ඉන්පස්සේ
ආත්මේ මම කියන කාරණාව නැති බව තීරුම් අරගෙන නාම රූප ධර්ම ස්කන්ධ ධාතු ආයතනාදී තීරුම් අරගෙන අවබෝධ කරගෙන පින්වතුන් විදර්ශනාව ආරම්භ කරලා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ධර්මතා මැනවින් අවබෝධ කරගෙන පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පිළිපදිමින් නිවන් දකින්නට කටයුතු කරගන්නට ඕනේ. පින්වත්නි ඔය පින්වතුන්ට තියෙන දහම් ගැටළු අහන අවස්ථාව ලබා දෙනවා. සත්පුරුෂ කරුණාවන්ත ගුණබර පින්වත්නි පුණ්‍යවන්ත ඇත්තන්ට කමඨහන් පත්‍රිකා අපි කලින් ලබා දීලා ඇති. පූර්ව කුත්‍යා සහ බුද්ධාන සති මෛත්‍රිය සුභ මරණයි කමඨහන් පත්‍රිකා ආනාපාන සති භාවනා කමඨහනත් අද ඔය ඇත්තෝයි පිළිබඳ විමසුවත් අපට අවසනම් ඒ කරන ආකාරය කියා දෙන්නට පුළුවන්. තවදුරට පින්වත්නි ධර්ම සාකච්ඡා වාර්ය ඔබට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව් පින්වත් මහත්ම. ආනාපාන සතිය වඩනකොට ස්වාමීන් වහන්ස මේ ඒක මට දැනෙනවා මගේ හිත දෝලණය වෙනවා කියලා එහෙට මෙහෙට. මොකද හිතට ආයාසයක් යොදනවා නහය අග හිත තියාගන්නයි ඊට අමතරව හුස්ම රැල්ල මුල මැද අගට හිත යොමන්නයි ඒ වගේ නිකන් එතන මට හිතෙනවා භාවනාව ගිලිහිලාද කියලා නිකන් මනස අවිවේකී වගේ. ඔබ වහන්සේට පුළුවන් පොඩ්ඩක් ඒක පහදලා දෙන්න ස්වාමීන් වහන්ස. ඉතාමත්ම හොඳයි පින්වන්ත මහත්මා. එහෙම සිද්ධ වෙනවා. එතනදී වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි දෛනික ජීවිතයේ නොසන්සුන්කම ආදී කාරණා යෙදෙද්දී, ඒ වගේම තව එකක් තමයි පූර්ව කෘත්‍යයන් වල එන බුද්ධානුස්සති මෛත්‍රී අසුභ මරණාදී භාවනා ධර්මයන් ඒ විදිහට බලාපොරොත්තු වෙන විදිහේ ඒකාග්‍රතාවයක් සමාධියක කියන්නේ සමාධිය කියන්නේ ඒකාග්‍රතාවයට ඒ කුසලයත් එක්ක ඒකාග්‍රතාවයේ පවත්වා ගන්නට ප්‍රබල විදියට පුරුදු පුහුණු වීමක් එම සිටියදා නැතුණාම කෙලින්ම ආනාපානසති භාවනාවට වෙනකොට නාසී අගසිත පිහිටුවා ගන්න උත්සාහ දරන වෙලාවේදී ওই විදියට එහෙට මෙහෙට යනා වගේ හරියට ඇස් දෙකේ නාසයක බලන්න කටයුතු කරනා වගේ කණෙන් හුස්ම ගන්නා ශබ්දය එනා වගේ හුස්මත් එක්ක ඉහළට පහළට යනා වගේ තාමත් එක තැනක රඳව ගන්නට පුරුදු කර ගන්නට බැරි වුණු හිත ඒ වගේ කටයුතු වීවි. ඒ වුණාට වෙනදානම් නිරන්තරයෙන්ම හැකන්නාසේ දිව ශරීරයෙන් අරමුණු ගොඩක් එක දඟලපු ස්වභාවයට වඩා මොනතරම් වටිනවද ওই මට්ටමේ හරි සිත රඳව ගන්න එක. නමුත් ඔය පින්වතුන් හිත කොහිවත් එහෙට මෙහෙට දෝලණය වෙනවා වගේ අවස්ථාවකට පත් වෙන දෙන්නේ නැතුව නාසයේ අගම රඳවා ගන්න කටයුතු කරන්න ඕන. ආනාපානසති භාවනාව වඩන්න හරිම පහසි පූර්ණ කෘත්‍යයන් වල සතරාරසක භාවනා වඩලා තිබ්බොත් කලින් භාවනා වැඩුව පින්වතෙක්ගේ හිතේ එක අරමුණක තබා ගැනීමේ පුහුණුවත් එක්ක චිත්ත සන්තතිය පවතින බොහෝ අකුසල ධර්මයෝ ඒ භාවනාදී හින්දා යටපත් වීම නිසා සුවසේ භාවනා වඩන්න හැකියාව ලැබෙනවා. එහෙම නැති අය ගණන් කිරීම වගේ කමුණක් කරන්න සිද්ධ වෙනවා. සත්පුරුෂ පින්වත්නි පරියංකයෙන් කොඳුයට පෙළේ කොඳුයට 18ම කෙලින් හිටන විදිහට වම් අතෝඩින් දකුණු අත තබාගෙන වාඩි වුණු යෝගාවචරයෝ සිහිය පිහිටුවා ගන්නවා. නාසයේ අගේ කියන භාවනාවට බැස ගන්න ඕන. ආනාපාන සතියට බැස ගන්නවා කියන්නේ නාසයේ අග සිත පිහිටුවාගෙන සංසුන්ව ස්වභාවිකව ශරීරයට ඇතුල් වන හුස්මත් පිටවන හුස්මත් ගැන සිහියෙන් ඉන්නට ඕනේ. සිහිය පිහිටුවා ගන්නට ඕනේ. ස්වභාවිකව ඇතුල් වන හුස්මත් පිටවන හුස්මත් පිළිබඳව සිහිය පිහිටුවා ගද්දී දැනෙනවා පින්වත්නි බොහෝ වේලාවක් ගන්න හුස්මක් තියෙනවා, කෙටි වේලාවක් ගන්න හුස්මක් තියෙනවා. හිත තියෙන නාසය අග කෙටි නහයක් තියෙන කිනේට උඩු තොලේ දිග නහයක් තියෙන කෙනෙක්ට නාසයේ අගත් දැනෙනවා පින්වත්නි හුස්ම වත්න විදිය. එතන හිත පිහිටවා ගන්න ඕන. බොහෝ වේලාවක් ගන්නා හුස්ම පිට කරන හුස්ම දිග හුස්මක් බවත් කෙටි වේලාවක් ගන්නා පිට කරන හුස්ම කෙටි හුස්මක් බවත් දැනගනිමින් හිත පුරුදු පුහුණු කරන්නට ඕනේ. ඒම පුරුදු පුහුණු වෙනකොට නාසයේ අගම සිත රැඳවීම පුහුණු වෙනවා. ඒ වගේම දිග හුස්ම කෙටි හුස්ම දැනගන්න පුළුවන්කම
ලැබෙනවා එහෙම දැනගෙන පුරුදු පුහුණු වෙද්දී කයේ කිසිම චලනයක් කිසිදු වේදනාවක් ඒ වගේම හකන ආදීන් ගන්න කිසිදු අරමුණක් දැනෙන්නේ නැතුව නාසයේ අග හුස්ම කියන ආස්වාස ප්‍රස්වාස අරමුණීමේ ඉන්න තරම් හැකියාව තමන් දියුණු කරගන්න ඕන කොහොමත් ආනාපාන සති භාවනාව පරියන්කෙන් වාඩි වෙලා පමනක් කළ හැකි භාවනා ක්‍රමයක් නිසා සුවසේ මේ විදිහට කටයුතු කරන්න හැකියාව තියෙනවා එහෙම කටයුතු කරද්දී පින්වත්නි දිග හුස්ම කෙටි හුස්ම දැනගන්න පුළුවන්කම ලැබෙනවා බොහෝ වේලාවක් ගන්න පිට කරන හුස්ම දිග කෙටි වේලාවක් ගන්න පිට කරන හුස්ම අනුව නාසයේ අගම සිට පිහිටුවාගෙන කටයුතු කරන සත්පුරුෂ පුණ්‍යවන්තින් දිග හුස්ම බව කෙටි හුස්ම බව දැනගැනීම පුරුදු පුහුණු කරද්දී හිතට දෙන මේ පුහුණුව හිත පුරුදු කරන විදිය සිතට මේ දෙන පින්වත්නි එක අරමුණක් ඔස්සේ එක තැනක ඉන්නට ලබා දෙන ඒ පුහුණුවේ හින්දා හිත මනවින් හික්මෙන්න ගන්නවා හිත හික්මෙනවා හිත පුරුදු වෙනවා පින්වත්නි පුහුණු වෙනවා පුහුණු වෙමින් පුරුදු වෙමින් හික්මෙමින් එක අරමුණක් ඔස්සේ එක තැනක ඉඳිමින් ඒ දැනගැනීම පුරුදු පුහුණු කරමින් කටයුතු වෙනවා එහෙම වෙනකොට තමයි තුන්වැනි පියවරට යොමු වෙන්නට ඕනේ දීගන්නාස සන්තෝ දීගං අස සාමීති පජානාති දීගන්නාපස සන්තෝ දීගං පස සාමීති පජානාති පළවෙනි පියවර දිග හුස්ම රසංවාස සන්තෝ රසං අස සාමීති පජානාති රසං ආපස සන්තෝ රසං පස සාමීති පජානාති දිවන පියවර ඊළඟට තුන්වන පියවර පින්වත්නි සබ්බකාය පරිසංවේදී අස සාමී සික්කති අසබ්බ කාය පරිසංවේදී පස්සී සාමී සික්කති තුන්වන පියවර ඒ කිව්වේ පින්වත්නි අර දිග හුස්ම කෙටි හුස්ම දැනගැනීමෙන් හිත හික්මවාගෙන පුරුදු පුහුණු කරපු ඒ සත්පුරුෂ පුණ්‍යවන්ත ඉනට ඒ හුස්මේ මුලමෙදාග දැනගැනීමේ පුරුදු පුහුණු කරගන්න තැනට පැමිණීම තමයි දැන් කරන්න තියෙන්නේ අර දිග හුස්ම කෙටි හුස්ම විදියට බලාගෙන එක අරමුණක් ඔස්සේ සිත පිහිටුවා ගන්න කටයුතු කර පින්වතුන් පින්වත්නි හුස්මේ මුලමෙදාග නාසයේ අග හරියට මුරකාරයේ කැඳෙව්වා වගේ තබාගෙන දැනගැනීම පුරුදු කරන්නට ඕන හුස්මත් එක්ක ඇතුළට යෑමත් වැරදි හුස්මත් එක්ක එළියට යෑමත් වැරදි තමන් ඉන්නේ හරියට අතීත බලකොටුවක මුර කරන්න දොරටුව ළඟ තියලා තියෙන මුරකරුව වගේ හරියට රෝහලක ඒ වගේම ආයතනයක ඒ වගේම වත්තක කොහේ හරි තැනක මුළු කුටියක් හදලා ඒ මුරකරුවෙක් තියලා තියෙනවා වගේ පින්වත්නි ඔය පින්වත්තුන් එතනම ඉන්නට ඕන නාසයේ අග ඉඳිමේ හුස්මේ මුල මැද අග ඇතුළන වාතය නම් පිටවන වාතය නයිකේ පටන් ගැම්ම මුල විදියට පටන් අරගෙන එනින් පස්සේ දිකටම යනකොට ඒක මැද විදියට කෙලවර වෙන අවස්ථා අග විදියට හුස්මත් එක්කම සිත පුරුදු පුහුණු කරමින් සිත තුළ පින්වත්නි තියෙන චෛතසික ධර්ම අතර අරමුණට සිත නැංවීම කියන විතක්කය ඒ අරමුණේ සිත හැසිරවීම කියන විචාරය ඒ ලබන ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය මනවින් උපදවා ගනිමින් කටයුතු කරන්න ඕන එහෙම පුරුදු පුහුණු වෙනකොට ඔය පින්වතුන් තුල ගොඩ නැගෙනවා පින්වත්නි අදි සීලයක් අදි චිත්තයක් අදි ප්‍රඥාවක් අදි සීලය කියලා කියන්නේ පින්වත්නි මනා හික්මීමක් ඔබ තුළ ඇති වෙනවා ලොකු හික්මීමක් ඇති වෙනවා අදි සීලයක් ඇති වෙනවා අදි චිත්තය කියන්නේ ප්‍රබල චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා ඒ වගේම ප්‍රබල නුවණකුත් ඇති වෙනවා පින්වත් අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන මේ විදිහට ධර්මතා දියුණු වීගෙන එනකොට තමයි පින්වත්නි උද්ඝානමිති ආදී පහළ වෙමින් අර එකම අරමුණක් වුණු හුස්මත් එකම පවත්වාගත්ත සිත
හුස්ම ආස්වාස වාතය පස්වාස වාතය එක විතරක්ම පවතිද්දී දැනෙන්නේ පින්වත්නි බොහොම පැහැපත් තත්ත්වයක් ඒ පැහැපත් තත්ත්වය අඳුරට තිබිලා වාතනේ වෙලා දීප්තිමත් පැමිණෙන ප්‍රතිභාග නිමිති තත්ත්වයක් දක්වා ආවත් ඔය පින්වතුන් නෙමේ අලුත් අරමුණ දකින්න හදාන්නේ ආලෝකමය අරමුණු ඒ අරමුණු දකින්න හදුවොත් ඔය ඇත්තන්ගේ භාවනාව කඩා වැටෙන හින්දා හුස්ම කියන අරමුණත් එක්ක එක අරමුණක් ඔස්සේ සිත පවත්වා ගැනීම දිගටම කරගෙන යද්දී දැනෙනවා අර ආලෝකයක් තියෙනවා කියලා ආස්වාසයේ ප්‍රස්වාසයේ නිමිත්ත කියන කවුණු තුනත් එක්ක අරමුණුත් එක්ක හිත පවතිනින් පස්සේ ඔය ඇතුළේ ආලෝකාදිය බලන්නේ නමුත් ඒ දැනෙනවා පින්වත්නි ඒ විදිහට දියුණු වීගෙන ඉන්නට ඕන අර වගේ නාසයේ අග සිත පිහිටුවාගෙන ඉන්නකොට එතෙන්දී යම්කිසි සෙලවීමක් දෝලණය වීමක් එහෙම නැත්නම් ඇහැ කන ආදීන් අරමුණු ගැනීමක් වගේ කාරණා සිද්ධ වෙනවා නම් එහෙම නොවන තැනට පුරුදු පුහුණු කරමින් කටයුතු කරන්න ඕන ඒ හපපස්නේ හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න කමඨාණක් විදිය තමයි අපි ලබා දුන්නේ එක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ स्वामी निवास अभी नहाय अग हित त्यागत्तहम एकाग्रतावेट पत्तेनकोट इबेम अपिट दनिनवाद दिगहुस्म खेटिहुस्म लेकिन अपि दिगहुस्म खेटिहुस्म गने हितान नेतुव नासे अगम त्यागने इन्नकोट हित एकाग्रतावेट पत्तेनकोट इबेम अपिट दनिनवाद स्वामी निवास खेटिहुस्मै दिगहुस्मै කොඳුයට පිළි 18 පිළින් කෙලින් හිටන විදිහට පෙළට තබාගෙන කොඳ කෙලින් කරගෙන වම් අතෝඩින් දකුණු අත තබාගෙන පින්වන්ත මහත්මා නාසී අග සිත පිහිටුවා ගැනීම ආනාපාන සතියට බැස ගැනීම වෙනවා ආනාපාන සතියට බැස ගන්න නාසී අග සිත පිහිටුවා ගන්න වෙලාවේදී හුස්ම දැනගන්නට ඕන මොන වගේද කියලා. ඉතින්දි තමයි දැනෙන්නේ බොහෝ වේලාවක් ගන්න හුස්ම තියෙනවා, කෙටි වේලාවක් ගන්න හුස්ම තියෙනවා, බොහෝ වේලාවක් පිට කරන හුස්ම තියෙනවා, කෙටි වේලාවක් පිට කරන හුස්ම තියෙනවා කියලා. එතකොට ඒ බැස ගැනීමේදී ඒ වාර කීපයක් තුළදී දැනුවත් වුණු ඒ බොහෝ වේලාවක් ගන්න පිට කරන හුස්ම දිග හුස්මක් කියලා තීරුම් ගන්න පුළුවන් පැහැදිලිවම කෙටි වේලාවක් ගන්න පිට කරන හුස්ම කෙටි හුස්මක් කියලා තීරුම් ගන්නට පුළුවන් පැහැදිලිවම තමන්ගේ හුස්ම කයේ ඒ දිග හුස්ම කෙටි හුස්ම තීරුම් ගන්නට පස්සේ දිගටම ඉන් පස්සේ දිගටම ඒ තීරුම් ගත වටහා ගත හඳුනා ගත ඒ දිග හුස්ම කෙටි හුස්ම ස්වභාවිකවම ශරීරයේ ඇති වෙනකොට ශරීරයේ ගද්දි ඔය පින්වතුන් හිත පිහිටුවාගෙන සිටීම කල යුතුයි සිතට දැන සිතින් දැනගන්නට ඕනේ දැනගැනීමෙන් පුරුදු පුහුණු කරන්නට ඕන ඒ දිග හුස්මක් බව කෙටි හුස්මක් බව ආනාපාන සතිය දැස ගැනීම සහ දිග හුස්ම කෙටි හුස්ම හඳුනා ගැනීම සහ ඒ හඳුනාගත දිග හුස්ම කෙටි හුස්ම ඔස්සේ සිත දියුණු කිරීමයි ඒ කිව්වේ. අද පැහැදිලි නේද? ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. මම මේ අවුරුද්දේ උසස් පෙළ බයිට්වෙනි සිටින්නේ මට බුද්ධ ධර්මය හා බුදුහාමුදුරු පිළිබඳ අවුල සිත් හට ගන්නා වෙලාවකට ඒකට හේතුව පැහැදලා දෙන්න ආමතුරණ ඒක යටපත් කරගන්නේ කොහොමද? බොහොම හොඳයි පින්වන්ත මහත්මයා මට මේ හරියට මේක පැහැදිලිව ඇහුන්නේ නැවත පොඩ්ඩක් ඒක කියනවාද මම හිතන්නේ මයික් එකේ චුට්ටක් ඈතින් කිව්වොත් හඳ පැහැදිලි වෙයි. අහපවන්න මහත්මයා බුදුදහම සහ බුදුරජාණන් වහන්සේ ගැන අකුසල සිත් හට ගන්නවා ඒක කොහොමද යටපත් කරගන්නේ කියලා ඇහුවාම ඒකට පින්වන්ත මහත්මයා බලපාන කාරණා කීපයක් තියෙනවා. ඒ බලපාන කාරණා අතර එකක් තමයි අපි ආශ්‍රය කරන යහළුවෝ.
අපි ආශ්‍රය කරන යහළු හිතමිතුරන් බුදුරජාණන් වහන්සේ සහ ධර්මයේ පිළිබඳව සැකේ ඇතිවන ආකාරයේ කවුණු කියනකොට ඒ ඇහුම් කන් දීම ඒ ඇසීම ඔස්සේ සිත තුළ විචිකිච්ඡාව සැකය ආදී මතුවෙන කාරණාවක් වෙනවා. ඊළඟ කවුණ තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණ හොඳට දැනහන්නා ගැනීම නිසා බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවන පැහැදීම නැතිකම. භාග්‍යවතුන් වහන්සේ කවුද කියලා හොඳට දැනගන්න ඕනේ, හඳුනා ගන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේගේ ගුණය හොඳට දැනගන්නට ඕන, හඳුනා ගන්නට ඕන. ගුණ දැන හඳුනා ගැනීම ඇති වෙනකොටම හිත තුළ ලොකු පැහැදීමක්, විශ්වාසයක්, පිළිගන්නා ස්වභාවයක් ඇති වෙනවා. ඒ වගේම පින්වන්ත මහත්මා, තව ඇති වෙන්න පුළුවන් අපි ධර්මයට වඩා වෙනත් රාගාදී කාරණා ඔස්සේ යෑමට ධර්මයේ බාධාවක් වගේ ඇතිවන හැඟීම් තියෙනවා නම්, රාගීම මතුවීම, දේශී මතුවීම වගේ කාරණා එහෙම වෙනකොටත් වැරදි වැටහීමක් තිබුණු හින්දා මෙහි වෙන්න පුළුවන්. විවිධාකාර මිත්‍යා යම්කිසි අදහසක් ඇත්තටම නැති තියෙන කාරණාව ගැන වැරදියට ඇතිවන දැක්මක් තියෙනකොට ඔහොම වෙන්න පුළුවන්. ඒ වගේ විශේෂයෙන් වර්තමානයේදී විද්‍යාවට ප්‍රමුඛස්ථානයක් දීලා විද්‍යාව ඉදිරියට ගණෙමින් ධර්මයේ පසුපසට යාමෙන් ධර්මයේ සාහිත්‍යයක් වගේ ආදී විදිහට මනෝවිකාර ස්වභාවයන් සිත්වලට සමහර ගුරුවරු සමහර වැඩිහිටියෝ ඇතුල් කරන හින්දා යාළුවෝ හිතමිතුරු සහ අන්තර්ජාල විවිධකම් වලින් ඒ වගේ අදහසක් හිතට එනකොට ඒ ලැබුණු ඇසුර හින්දා අර වගේ අකුසල සිතිවිලි ඇති වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ සහ ධර්මයේ පිළිබඳව කොහොම වුණත් ඇසුරින් තමයි බොහෝ බාධා පීඩා පැමිණෙන්නේ. ඒ වළක්වා ගන්නට, මඟ හරවා ගන්නට කරන්න තිබෙන හොඳම ක්‍රමය තමයි භාග්‍යවතුන් වහන්සේ ගැන මැනවින් දැනහන්නා ගන්න එක. භාග්‍යවතුන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධ විචාචරයන් සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දීව මනුසානං බුද්ධ භගවා කියන නවහරාදී බුදුගුණ අපි නම් වශයෙන් කිව්ව නවයේ විස්තර වශයෙන් තියෙන කාරණා දැනගෙන ඒ පිළිගන්නා ස්වභාවේ, විශ්වාස කරන ස්වභාවේ ඇති කර ගත්තාම පින්වන්ත මහත්මා පුළුවන්කම ලැබෙනවා අපට කිසිදු අපහසුතාවයකින් තොරව ඔය තත්ත්වය මාතනය කරලා දාන්නට. ඉසුර බලපාන්න පුළුවන්, තාක්ෂණී බලපාන්න පුළුවන්, ආශ්‍රව ධර්ම බලපාන්න පුළුවන්, අනුසේ ධර්ම බලපාන්න පුළුවන්. ආශ්‍රව අනුසේ කිවි කිලිටි ධර්ම වලට හිත කිලිටි කරන ධර්මතා කෙලෙස් බලපාන්න පුළුවන්. ඒක මාතනය කර ගන්න පුළුවන්කම තියෙන්නේ බුදුගුණ ඔස්සේ සිත පිහිටුවාගෙන බුද්ධානුස්මෘති ආදී භාවනාවල මේ විශේෂයෙන්ම ගුණ හොඳින් දැනහන්නා ගන්නා ස්වභාවය වර්ධනය කරගත්තාම නොදන්නාකම නිසා සැක සංකල්ප ඇති වුණත් භාග්‍යවතුන් වහන්සේව හොඳට දැනහන්නා ගත්තාම කිසි සැක සංකාවකින් තොරව අවබෝධය නිසාම පින්වන්ත මහත්මා ඔය තත්ත්වයේ මගහැරී ආවේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් මහත්මිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මේ මට දැනගන්න ඕනි දැන් අපි ආනාපාන සති භාවනාව වඩනකොට ඒ ආනාපාන සති භාවනාවේ එක දිගටම වඩන ස්වාමීන් වහන්සේ ප්‍රථම ධානයට හරි පත් වුණාට පස්සේද අපි විපස්සනාව, ඒ කියන්නේ විපස්සනාවට යන්න බැරිද අපිට ආනාපාන සතිය කරන්නෙත් නැතුව ධාතු මනසිකාරය වගේ කරනව නම් ඒක ඒක දැනීම ධාතු මනසිකාරය කරනකොට ඒක ආනාපාන සතිය කරන්නේ නැතුව ධාතු මනසිකාරය විතරක් දිගටම වඩන්න පුළුවන්ද කියලා දැනගන්න ඕනේ. පින්වන්ත මහත්මිය, අර අපි කලින් කිව්වා වගේ ඒක ආනාපාන සති භාවනා වඩන්නේ නැතුව කරන්න පුළුවන්. එතකොට අයිති වෙන්නේ සුස්ක විදර්ශකය විදිහට කිලීම විදර්ශනා භාවනාවට යොමු වුණු අය විදිහට. එහෙම කිරීම තමයි අපි උනත් ඔය පින්වතුන්ගෙන් වඩාත් බලාපොරොත්තු වෙන්නේ. එතකොට සුවසේ ඔය පින්වතුන්ට පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ කළ සතර ආරසක භාවනාවන්ගෙන් පස්සේ
කෙලින්ම ඒ සතර ආරසක බුද්ධානුස්සති මෛත්‍රී අසුබ මරණ කියන ඒ භාවනාව වඩමින් සිටියදී 15 නාම රූප ධර්මයන්ගේ මේ නාම රූප ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලමින් තිලක්ෂණීට නම්වල විදර්ශනාවට යොමු වෙන්න අපි උයත්තාන්ට ඉවලා තියෙන ඒ භාවනාවල අන්තිමට ඒ වගාන්ති ටික බා විදර්ශනාවට යොමු වෙන විදිහ අතුලත් කරලා තියෙන්නේ ඒ හින්දා නමුත් ආනාපාන සති භාවනා වගේ භාවනා වඩන්න බොහෝ දෙනා කැමැති රුචි කරනවා ඒ එයින් ලැබෙන ආනිසංසාදී බොහෝ කාරණ ධානාදී ප්‍රතිවලට නැඹුරු වීමත් ලැබෙන සුවයත් එක්ක පින්වත්නි ආනාපාන සති භාවනා ධර්මයන් වඩද්දී ඔය පින්වතුන්ට උපචාර සමාධි අවස්ථාවේදී විදර්ශනාවට යන්න පුළුවන් ඒ කියන්නේ ආනාපාන සති භාවනාවම වඩමින් දිගුස්ම කටිවස්ම දැනහන්නාගෙන නිමිති 15 වගේ අවස්ථාවේදී ධ්‍යාන උපදවා ගන්නේ නැතුව මේ ආනාපාන සති භාවනාවේ දිගුස්මේ පඨවි ධාතුව දිගුස්මේ තීජෝ ධාතුව දිගුස්මේ වායෝ ධාතුව දිගුස්මේ වන්න ගන්ධ රස ඕජා ස්වභාවය මේ විදියට ඔය පින්වතුන්ට දිගුස්මේ රූප ධර්මයන් දැනගෙන කෙටිුස්මේ රූප ධර්මයන් දැනගෙන ඒ ආස්වාස ප්‍රස්වාස වාතී රූප ධර්ම ඔස්සේ ඒ රූප ධර්ම හඳුනාගෙන අර ලැබලා තියෙන ඒ උද්ඝා ප්‍රතිභාග මේ උපචාරයේ යම් කිසි අවස්ථාවකින් ධ්‍යාන පුදවා ගන්න නැතුව පුළුවන් කෙලින්ම සුස්ක විදර්ශකයේ විදිහට කෙලින්ම විදර්ශනාවට යන්න. ඒ ආනාපාන සති භාවනාවෙම කෙලින්ම විදර්ශනාවට යන්නේ නැතුව පුළුවන්කම තියෙනව තවත් සමහරුන්ට කැමති නම් ප්‍රථම ධානය උපදවාගෙන ඒ උපදවාගත් ප්‍රථම ධානයට සමවැදලා ඒ ප්‍රථම ධානයෙන් නැගිටලා ඒ නැගිට්ටට පස්සේ අර සමවැදලා ඉන්නකොට ඒ ඇති වුණු ප්‍රථම ධානයට පාදක වෙච්ච ඒ නාම ධර්මයන්ගේ තිලක්ෂණේ දකිමින් ඒ විදර්ශනාවට නම්වා කටයුතු කරන්න පුළුවන්. ဒုတိය ධානයෙන් පුළුවන් තෘතිය ධානයෙන් පුළුවන්. ඒකෙන් සමහරුවන් කැමති නම් ඒ කැමති අයට ධාන උපදවාගෙන පුළුවන් ආනාපාන සති භාවනාවෙන් සමහරුවන් කැමති ඒ ධාන උපදවා ගන්න නැතුව ලබලා තියෙන උපචාර වගේ තත්ත්වයක් තුළ මේ නම් විදර්ශනාවට යොමු වෙන්න ඒයට එහි තියෙන රූප ධර්ම වලින් පඨවි ආපෝ තීජෝ වායු ආදිය දැනගෙන ඒ ඔස්සේ පුළුවන් විදර්ශනාවට යොමුලා නාම රූප ස්කන්ධ ධාතු ආයතන ආදිය මනවින් අවබෝධ කරගෙන දුක්ඛ සත්‍ය කියන ධිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරගන්නට එහෙමත් නැතුව ආනාපාන සති භාවනා වඩන්න නැතුව සමහරුන්ට පුළුවන් පූර්ව කුත්‍යයන් සම්පූර්ණ කරගෙන කෙලින්ම විදර්ශනා භාවනා වඩන්න එහෙමත් නැතුව පූර්ව කුත්‍යයන් වඩන්නේ නැතුව සමහරුන්ට පුළුවන් ධර්ම ශ්‍රවණ ආදී කරමින් පවතුකෝ සීම ඇති කරගෙන යෝනසෝ මනසකාරීන් ඉඳිමින් විදර්ශනා භාවනා වඩන්න එහෙම නැතුව සමහරවිට යෝනසෝ මනසකාරය ආදී ඇතුව කටයුතු කරන්න පුළුවන් කොහොම වුණත් ඔය පින්වතුන් ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන ඒ දුක්ඛ සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමට යොමු වෙන්නට ඕන ඒ විදර්ශනා භාවනාවේ අත්පොත ඒ නැතුව බෑ ඉදිරියට යන්න ඒ ධිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කර ගන්න ඕන කොයි ආකාරයකට කොයි විදියකට කැමිනියත් නමුත් බොහෝ දෙනාගේ පහසුව සඳහා අපිත් අධ්‍යක්ීමෙන් ඒ වගේම ත්‍රිපිටක අටුවා ටීකාදී පවතින කාරණා ඔක්කොම මැනවින් බලලා පින්වත්නි වඩාත්ම යෝග්‍ය ක්‍රමයේ වෙන්නේ පූර්ව කුත්‍යයන් සම්පූර්ණ කරගෙන සතර ආරසක භාවනා ධර්මයන් වඩා ඒ භාවනාව සානේදී විදර්ශනාට යොමු වන එක අනිෂ්කමත් කරන්න පුළුවන් කැමැති අයට සාමිනාස මේ ආපෝ ධාතුවට පුළුවන් මේ පොට්ටබ්බියක් නැති කරන්න ඒකට මහත්මා ආපෝ ධාතුවට පොට්ටබ්බියක් නැති කරන්න පුළුවන් ද කියලා හෙවොත් ඒක එහෙම වෙන්නේ නැහැ ඒ කවුරු හරි එහෙම කිව්වද නෑ පොට්ටබ්බියක් නැති වෙන්නේ නැහැ කියලා මට මේ දැනගන්න ලැබුණා මේ ඒක මේ පොඩි ප්‍රශ්නයක් ඒක ඕ පින්වන්ත මහත්මා එතනදී ආපෝ ධාතුවට පොට්ටබ්බිය නැති කරන්න පුළුවන් ද කියලා වම ඒක එහෙම නෙමෙයි තීරුම් ගන්න ඕන. පඨවි වායු තේජෝ කියන ධාතු ධර්මතාවයන් ගීම ස්වභාවයේ හින්දා තමයි
අපි අර රූපවලදී පොට්ටබ්බ ගැන එහෙම කතා කරන්නේ නැත්තේ. මට කිදි සාමිස පොඩ තේරෙන්නේ නැහැ ඒක ඇහුව බහසෙක. තේරුම් ගන්න පොඩ. ඕපින්වන්ත මහත්මයා ඒක මේ විදිහට තේරුම් ගන්න අපි දැන් රූප ධර්ම වලට යනවානේ. රූප ධර්ම වලට ගියාට පස්සේ ඒ රූප ධර්ම වල පින්වන්ත මහත්මයා අපිට හම්බ වෙනවා ඒ රූප ධර්ම වලට ගියාට පස්සේ ඒ රූප ධර්ම වලදී පින්වත් මහත්මයාට පඨවි ආපෝ තීජෝ වායෝ කියලා ධර්මතාවයක් හම්බ වෙනවා. ඒ ධර්මතාවලින් පස්සේ පින්වන්ත මහත්මයා ඔබතුමා රූප ධර්ම වලට තව ඉස්සරහට යනකොට හම්බ වෙනවා පින්වන්ත ඔබතුමාට අර අටවිසි රූපවල උපාදාය රූප ගැන කතා කරන තැන උපාදාය රූපවල ප්‍රසාද රූප ගැන කතා කරන තැන් ටිකට ගිහිල්ලා පින්වන්ත ඔබතුමාට ගෝචර රූපවලට යන්න වෙනවා. ගෝචර රූපවල හම්බ වෙනවා පින්වන්ත මහත්මයා පොට්ටබ්බ කියලා ධර්මතාවය. ඒ පොට්ටබ්බ කියන ධර්මතාවයට ගියාට පස්සේ තමයි හම්බ වෙන්නේ ඔය කියන කාරණාව. ඒ කියන්නේ කාය ප්‍රසාදී ගැටෙන කාය ප්‍රසාදී නිසා දැන ඒ රූපීර තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට එතනදී අපි සංඛ්‍යාත්මකව ගණන් ගද්දී ඒක අපි සංඛ්‍යාවක් විදියට ගණන් ගන්නේ නැහැ. මොකද පඨවි ආපෝ තීජෝ වායෝ කියන කාරණාවලින් පඨවි තීජෝ වායෝ කියන ඒ කියන්නේ ධර්මතා උතන තියෙන හින්දා. හරි සමිනාස බොම්බි. ඔබතුමාට පින්වත් ඔබතුමාට ඒ කවන පැහැදිලිද අභිධර්ම පාඩමේදී ඒක තවත් විස්තර කරනවා. ඔව් අභිධර්ම පාඩමේදී ඒක දැනගන්න පුළුවන් ඒ වහන්සේගෙන් බොහොම ගොඩක් පැහැදිලි. ගරු ස්වාමීන් ස්වාමීන් වහන්සේ මට දැනගන්න පුළුවන්ද ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳ මේ විස්තරයක් දැනගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ ඩීටේල් වශයෙන් මට පොඩ්ඩක් ඒක කියලා දෙන්න පුළුවන්ද? ඕපින්වන්ත මහත්මිය ඒක මේ විදිහට තේරුම් ගන්න ඕන. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට පැමිණෙනා අනිවාර්යයෙන්ම ඔබතුමිය ඒ ආගමමගේ දිට්ඨි විසුද්ධිය විදිහට සම්පූර්ණ කරගත්ත ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන දුක්ඛ සත්‍ය කියන ධර්මතාව කොට දුක්ඛ සත්‍ය එන පංච උපාදානස්කන්ධය වෙන ඒ ධර්මතාව කොට ඒ වගේම පින්වන්ත මහත්මිය ඉන්පස්සේ සමුදී ධර්මතාවන අර සමුදී සත්‍ය අවබෝධ කරගන්න දුක්ඛ සත්‍ය සමුදී සත්‍ය අවබෝධ කරගන්න සාංසාරික ක්‍රියාවලිය වෙන පටිච්ච සමුප්පාද ධර්මාදී අවබෝධ කරගෙන චුල්ලසෝතාපන්න මහා සමාන චුල්ලසෝතාපන්නෙක් වීමම. එතකොට ඊට පස්සේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී 44 ආකාරය පසනාදී සිදු කරගෙන තවත් ඉදිරියට යනකොට තමයි කාම රූප අරූප ආදී වී මේ කියන ත්‍රිභූමික සංස්කාරයන්ම එකට අරගෙන සිදු කරන උදයව්‍යානෝ දර්ශන ඥානය ආදී පහර වෙන්නේ. එතනදී පින්වන්ත මහත්මිය අපි කාම රූප අරූප කියන මේ සියලුම ධර්මතාවය එකට අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට විමසා බලනකොට පුළුවන්කම ලැබෙනවා අපට සියලුම ධර්මතාවය ඇතුව නැතුව යන ස්වභාවය දකින්න. ඒ ඇතුව නැතුව යන ස්වභාවය උදයවෙ දකිනකොට ඒ උදයවෙ බලනකොට පින්වන්ත ඔය ඇත්තන්ට තවදුරටත් වැටහීවි මේ සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයි කියලා. ඒ උදයවලින් පස්සේ එන්නේ තමන් ලැබූ තමන් අවබෝධ කරගත්ත ඒ සියලුම නාම රූප ධර්මයෝ ඇතු නැතු යන ස්වභාවයේ බිඳි බිඳි යන ස්වභාවයේ වර්ධනය වුණාට පස්සේ ඇතිවන පින්වති බංගානු දසන ඥානී දියුණු තියුණු වන අවස්ථාව. එතකොට බංගානු දසන ඥානී වෙන්නේ අර ඇතිව නැතුව යන නාම රූප ධර්මයෝ නැතිව නැතුව නැතුව යන ප්‍රමාණය වේගින් වැටෙන පටන් ගන්නවා. ඒ වේගයෙන් වැටෙන ප්‍රමාණය වෙනකොට සියල්ලම බිඳි බිඳි යන ආකාරයේ
හොඳට වැටහින්න පටන් ගන්නවා ඊට පස්සේ බයතුපත්තාන ඥානේ එන්නේ බයතුපත්තාන ඥානීදී පින්වන්ත මහත්මිය සියලුම සංස්කාර ධර්මය බියක් විදිහට දැන ස්වභාවයක් ඇති වෙනවා අතීත සංස්කාරයෝ නැතිව ගිය විදිය වර්තමාන සංස්කාරයෝ නැතිවන විදිය අනාගත සංස්කාරයෝ නැතිවන විදිය කාම රූප අරූප කියන භව තුනටම අදාළ සියලුම සංස්කාර ධර්මයෝ නැතුව යන විදිය හැම වෙලාවෙම සංස්කාර ධර්මයන්ගේ බිනි බිඳී යන ස්වභාවයත් එක්ක මේ සංස්කාර ධර්මයෝ සර්පය වගේ කියලා ඒ වගේම භයානක දේවල් වගේ විදියක් වගේ විදියට සත්තු වගේ විදියට ගිනිගත් නගරයක් වගේ ඒ විදියට දැනෙමින් බයක් ඇති වෙනවා මේ සංස්කාරයන් පිළිබඳව සංස්කාරයන් පිළිබඳව ඒ ආකාරයට බය ඇතිවීමෙන් ඉන්පස්සේ යන්නේ ආදීනවාන දසනා ඥානයට ආදීනවාන දසනා ඥානීදී පින්වන්ත මහත්මිය මේ සියලුම සංස්කාරයන්ගේ ආදීනව දුස්ම දකින්නට කටයුතු කර ගන්නවා එතනදී හරියට උතුරා යන බත්හැලියක් වගේ පෙන බිඳු මේ පෙන බුබුලු බිනි බිඳි යනා වගේ ඒ වගේම කබලකට දාපු අප පුපුරනා වගේ මේ විදිහට නාම රූප ධර්මයන්ගේ ස්වභාවයේ හොඳට වැටහිමින් පින්වන්ත මහත්මිය ඒ ආදීනව දකින්න ගන්නවා ආදීනවලට පස්සේ සංස්කාරයන්ගේ ඒ ආදීනව නැවත නැවත බලනකොට ඒ සංස්කාර ධර්මයන් ගැන කිසිදු ඇලීමක් නැතුව සංසාරයේට කලකිරෙන ස්වභාවයක් නිර්මාණය වෙනවා ඒ සංසාරයේට කලකිරෙන ස්වභාවය නිසා නිබිධාන ප්‍රසනා ඥානය කියලා අපි කියනවා කලකිරෙන ස්වභාවයට ඒ කලකිරුණට පස්සේ අපි ඒකෙන් මිදෙන්න කැමති වෙනවා මිදෙන්න කැමති වෙනවා කියලා කියන්නේ අපි අර බයතුපත්තා ඥානේ ආදීනව දසනා ඥානේ නිබිධාන දසන ඥානේ කියන ඥාන තුනම සංස්කාරයන්ගේ දෝෂ විදිහට බලලා දියුණු වීගෙන එනකොට ඒ ඥාන තුන නිසා ඒ දෝෂ ආදී බිය වීම ආදී පිළසහනක් නැති වෙන ස්වභාවය ආදී ඔක්කොම දකිනකොට අපි එයින් මිදෙන්නට උත්සාහ කරන සංස්කාරයන්ගින් මිදීම ඇරෙන්න මේ දුකින් මිදෙන්නට වෙනත් ක්‍රමයක් නැහැ කියලා දැනගෙන ඒ නුවණැත්තෝ භාවනා කටයුතු කරනවා එහෙම භාවනා කටයුතු කරනකොට මේ සංස්කාරයන්ගේ මුංචිත කම්මතා ඥානාදී උපදවා ගතට පස්සේ මේ සංස්කාරවල ආදීනව දැකලා බිය වෙලා කලකිරිලා ඒකෙන් මිදෙන්න කැමැත්ත ඇතිව කටයුතු කරනකොට ඒ යෝගාවචරයෝ ඒකෙන් මිදෙන්න තමයි ඊට පස්සේ කටයුතු කරන්නේ එම් මිදීම වෙනුවෙන් කරන්න තියෙන්නේ සක්කාදිට්ඨි විචිකිච්ඡා ඒ වගේම තණ්හාව අවිද්‍යාව වැනි ක්ලේශයන් නැත්තටම නැති කරන්න ඕන ඒවා තියෙන තාක් කාලයක් මේ සංස්කාරයන් නැවත නැවත හට ගන්න බව මේ නුවණැති යෝගාවචරීන්ට අවබෝධ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සංස්කාරයන්ගේ මිදීම වෙනුවෙන් ඒ අය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී මේ ධර්මතා නැතිවන ආකාරයට නැවත හටගන්නේ නැති විදිහට කිරියස් ධර්මයෝ නැවත හටගන්නේ නැති විදිහට ඒවා ස්ථීරව තියෙන නිත්‍ය ධර්ම සුඛ ධර්ම ආත්ම ධර්ම විදියට ගන්නේ නැතුව ඒකින් ඒ අය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියටම සංස්කාරයන්ගේ ආදීනව දකිමින් කටයුතු කරනවා එහෙම සංස්කාරයන්ගේ ආදීනව දකිමින් කටයුතු කරනකොට පින්වන්ත මහත්මිය සංකාරපේක්ඛා ඥානය කියන අවස්ථාවට පැමිණෙන්නට පුළුවන්කම ලැබෙනවා එතකොට සංකාරපේක්ඛා ඥානය කියන තැන අතිශයින්ම සුවිශේෂී තැනකුත් වෙනවා මේ කිව්ව විදිහට සියලුම සංස්කාර ධර්මිය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට වඩමින් භාවනා කරමින් ඉදිරියට පැමිණිය මේ යෝගාවචරය පින්වත්නි ඉන්පස්සේ සියලුම සංස්කාර ධර්මයන්ගේ ශුන්‍යතාවය දකිමින් කටයුතු කරනවා ශුන්‍යතාවයේ හිස් බවම විමසමින් කටයුතු කරන මේ සංස්මී සියලුම ත්‍රිභූමික සංස්කාර ධර්මයන්ගේ ගත හැකි කිසිවක් නැහැ සියල්ලම ශුන්‍යතාව විදිහට දකිනවා ඒ අවස්ථාවේදී
භාවනා කරන්න ඕන ආකාරයක් තියෙනවා දියුණු වෙන්න ඕන විදිහක් තියෙනවා ඒ අපි ඉදිරියේදී කියලා දෙනවා මේ මේ විදිහටයි කටයුතු කරන්න ඕන කියලා ශුන්‍යතාවයේ බලන ආකාරාසියක් තියෙනවා දුකෝටික ශුන්‍යතාවයේ චතුස්කෝටික ශුන්‍යතාවයේ සදාකාල ශුන්‍යතාවයේ අෂ්ටාකාර ශුන්‍යතාවයේ ඒ වගේම දසාකාර ශුන්‍යතාවයේ ද්වාදසාකාර ශුන්‍යතාවයේ ද්වාචත්තාලිසාකාර ශුන්‍යතාවයේ ආදී විදිහට මෙහෙම කටයුතු කරනකොට තමයි අනාගත මේ බුද්ධ ශාසනයකදී පින්වත්නි විශේෂ තනතුරක් කියන බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අනාගත බුද්ධ ශාසනයක විශේෂ බලාපොරොත්තුවක් නැත්නම් අනාගත විශේෂ තනතුරු ආදී කිසිවක් නැත්නම් සංකාරපේක්ඛා ඥානෙන් ඉදිරියට යන්නට පුළුවන්කම ලැබෙන්නේ සංකාරපේක්ඛා ඥානෙන් ඉදිරියට යන්න බැරි වෙලා යනවා තමන් අනාගතයේදී යම් බුද්ධ ශාසනයක විශේෂ මේ තනතුර විශේෂ යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන ඉන්න අතීත විවරණ ලැබූ ඒ වගේ කෙනෙක් නම් මෙතනින් එහාට යන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ ඊට පස්සේ මොක්ස මුක තුනෝ සිහිම කටයුතු කරන්නට ඕන පින්වත්නි ඊට පස්සේ තමයි අනුලෝම ඥාන ආදී තත්ත්වවලටපත් වෙන්නේ මේ පිළිබඳව සිකුරාදා භාවනා වැඩසටහනේදී ඉදිරියේ තව දුරටත් විස්තර කියනවා මේ අලුතින් ඉගෙන ගන්න පින්වත්තුන්ගේ වැඩසටහනින් හින්ද මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් කලේ නෑ නමුත් දැන ගැනීමට ඔය කවුරු කීපේ මතක් කරේ අමිනහත් තව ඒකට අදාළ පොඩි අනිවාර්යයෙන්ම චතරිස්සාකාර භාවනාව වඩන්නම ඕනද එතනින් ඉදිරියට යන්න පින්වන්ත මහත්මිය පුද්ගලයන්ගේ හැටියට ඒක වෙනස් විය හැකියි පුද්ගලයන්ගේ හේතු සම්පත් අනුවේක වෙනස් විය හැකියි කොහොම වුණත් මේ දැන් අපි අංග සම්පූර්ණව සම්පූර්ණ ගමන් මඟ ඇතුළත් කියපු මේ සත්‍ය විසුද්ධි ක්‍රමයේ තිබුණාට උග්ගය තඤ්ඤයගේ විපේත තඤ්ඤයගේ කමලතා උඩ වඩා වෙනස් විය හැකි. ඒයි ඉක්මටි ඉක්මටි ඉදිරියට පැමිණෙවි අනිත් අය සියල් අංග සම්පූර්ණ කරගෙන නියය ස්වභාවයක් නම් ඒ ඇත්තේ ක්‍රමයට පැමිණෙවි. शरीर आश्वास पास मट हित शरीर मट सहलवास नयतापोहितर गति आयता गेक मट इसराट अन्न අකණ්ඩව සිත තුළ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන ධ්‍යාන අංගාදී දියුණු වන විදියට පුරුදු පුහුණු කරපු තත්ත්වයේ ගිලිහිලා යනවා. එතකොට නැවතත් අපි නාසයකට ගත්තාම හිත එකඟ වෙනවා. ඒ වුණාට නැවත මැස්සෙක් වැහුවොත් ඒ දැනනොත් එහෙම නැත්නම් වෙනත් යම් කිසි අරමුණක් හැකන නාසයේ දිව ශරීරී කියන ඒ තැන්වලින් හැ නැත්නම් සිතින් හරි තමන්ගේ අතීතයට සම්බන්ධ කුමන හෝ අරමුණක් ගත්තොත් අපි අර හුස්ම කියන අරමුණ වෙනුවට තව අරමුණක් ගැනීමේ වරද හින්දා අපේ භාවනා බිඳෙනව නැති වෙලා යනවා බින්නට පස්සේ අහපව නාසයකට හිත ගන්න වෙනවා අර වගේ වෙනත් අරමුණු ගන්න හැම අවස්ථාවකම සිද්ධ වෙන්නේ අපිට එක අරමුණක් ඔස්සේ සිත දියුණු කරන අවස්ථාව අහිමි වෙලා භාවනා දියුණුව අහිමි වෙලා යන එක ඒ තත්ත්වයට දිගින් දිගටම තියෙන දෙන්නේ නැතුව වීර්යෙන් උත්සාහයෙන්
මෙවාගේම බොහෝම කල්පනාවෙන් භාවනාව බිඳින්න දෙන්නේ නැතුව නාසයේ අගම සිත පිහිටුවාගෙන හුස්ම කියන අරමුණත් එක්ක පමණ සිත පවත්වාගෙන කටයුතු කරන්නට ඕන විදර්ශනා භාවනාවේ නම් එය කැමැති ආකාරයකට කරන්න පුළුවන් වුණත් ආනාපානසති භාවනාව කියන්නේ අරමුණ කිවි හුස්ම කියන අරමුණ විනාශ වෙන්නේ නමුත් සිදුවන දේ ඇවිල්ලා සිතේ තත්ත්වේ විනාශ කර ගන්නවා වෙන සිතේ තත්ත්වේ විනාශ කරනකොට හුස්ම නොදැනී යෑම සාමාන්‍ය දෙයක් හුස්ම නොදැනී නොදැනී යනකොට උනත් අපි ඒ නොදැනී යන හුස්ම දැනෙන විදිහට සිත පුරුදු පුහුණු කරමින් සිතේ තියෙන අවදානික කෙලෙස් තත්ත්ව මාතනීය කරමින් විස්කම්බන ප්‍රහානාදී කරමින් කටයුතු කර ගන්නවා හැම කුසලයකම මූලික කාරණාවක් වෙනවා සිතේ ශ්‍රද්ධාව නැති වෙනවා නම් නැති වෙන්නේ නැති වෙන යම් යම් කාරණා යෙත්නාමේ පරිවෙන්දී තමයි අර කලින් කිව්වත් වගේ සද්ධාව නැති කරන අසත්පුරුෂ ඇසුරක් තියෙනවා නම් ඒ බුද්ධ රත්නේ විචනය කිරීම ධර්ම රත්නේ විචනය කිරීම සංඝ රත්නේ විචනය කිරීම වර්තමානයේත් නම් බොහෝ විට ශාසනයට ඇතුල් වෙලා තියෙන සිල්වත් නොවන ගුණවත් නොවන සමන වේසධාරී පිරිස් හින්දා ඒ අය සංඝරත්නය කියා වරදවා වටහාගෙන ඒ ඇතිකර ගන්න අපැදීම් සහ ඒ පිළිබඳ චෝදනා කිරීම වගේ දේවල් එක්ක විශ්වාස වෙනකොට අර තුනුරුවන් කිරී පැහැදීම නැති වෙලා යාවි නමුත් මෙතනදී සද්ධාව කියන එක බලයක් සද්ධාව කියන එක ධනයක් සද්ධාව නැතුව මොනම කුසලයක්වත් පිහිටන්නේ නෑ හරිය සද්ධාව කියන්නේ විශ්වාසකම් ස්වභාවය පිළිගන්නා ස්වභාවය එතකොට විශ්වාස කරන පිළිගන්නා ස්වභාවය වෙන ඒ පැහැදීම උණු ඒ සද්ධාව ඇති කරගන්න නම් පැහැදීම ඇති කරගන්න ඕන ධර්මතා ගැන හරියටම දැනුවත් වෙන්න ඕන බුද්ධ රත්නය ගැන හරියටම දැනුවත් වෙන්න ඕන ධර්ම රත්නය ගැන හරියටම දැනුවත් වෙන්න ඕන සංඝ රත්නය ගැන හරියටම දැනුවත් වෙන්න ඕන බුද්ධ රත්නයේ ගුණ නවයේ ධර්ම රත්නයේ ගුණ හය සංඝ රත්නයේ ගුණ නවයේ කියන මේ ගුණයන් ඉතාම හොඳින් දැන ගැනීම නිසා ඇති වුණු පැහැදීම ගොඩ නැගෙනකොට ඒ සද්ධාව කහටවත් හොල් ගන්න බෑ ඔය සද්ධාව නොවිනස්සන අචල සද්ධාවක් වෙන්න නම් සෝවාන් මාර්ගයට පත් වෙන්න ඕන ඒ අතරමැදදී සද්ධා විනාශ විය හැකි සුප්පවාසාව අමාරුවෙන් දරු විපසූත කළා සුප්පවාසාව ගේ ඒ දරුව සීවලී හාමුදුරුව සුප්පවාසාව දරුව ප්‍රසූත වෙන්නේ නැතුව වේදනාවෙන් ඉන්නකොට තමගේ සැමියා බුදුරජාණන් වහන්සේ යොමු කළ ආශිර්වාද ලබාගෙන සුප්පවාසාව සුවසේ දරුවා වරත්වා කියලා භාග්‍යවතුන් වහන්සේ ආශිර්වාදය සමග දරුව ලැබුණාම දානයක් පූජා කරන්න ඕන කියලා සැමියාට කියනවා මේ නිසා මට දානයක් පූජා කරන්න ඕන යන්න භාග්‍යවතුන් වහන්සේ ළඟට භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන්න මගේ නිවසේ දානයට වඩින්න කියලා අර සතුට වුණු සුප්පවාසාව දරු ගැබීම ලිහිල්ුණාට පස්සේ දරුව ලැබුණාට පස්සේ ස්වාමීය එවනවා ආරාධනා කරන්නට ස්වාමි පුරුෂයා භාග්‍යවතුන් වහන්සේට දානයට ආරාධනා කරනවා භාග්‍යවතුන් වහන්සේ මොගලම් මහ රහතන් වහන්සේට යොමු කරන්නේ මොගලම් මහරහතන් වහන්සේ ඒ බමුණා එක්ක කරන සාකච්ඡාවේදී ඔහුට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න ඉන්පස්සේ එතනදී ඒ දිනේ බාරව හිටිය මේ බමුණා මුණ ගැහෙනවා ඒ බමුණත් එක්ක සාකච්ඡාවක් වෙනවා ඒ සාකච්ඡාවේදී අර දිනේ දෙන්න ඔහු කැමති වෙනවා හැබැයි ඒ පිළිබඳ පොරොන්දු කීපයක් ගන්නවා ඔබ වහන්සේ මට පොරොන්දු වෙන්න ඕනේ මගේ ධනෙ මිල මුදාවේ ඔය කියන දවස වෙනකන් විනාශ වෙන්නේ නැහැ කියලා
මොගල මහරහතන් වහන්සේ බැලුවා අනාගතය එහෙම වෙන්නේ නැහැ ඒ වෙනකන් විනාශ වෙන්නේ නැහැ ඒක එකඟ වුණා ඒ වගේම එහෙනම් පින්වන්ත ඔබ වහන්සේ මම ওই දවස් වෙනකන් මැරෙන්නේ නැහැ කියලා පුරොන්දු වෙන්න ඕන බැලුවා අනාගතේ මැරෙන්නේ ඒ වගේම පින්වන්ත ඔබ වහන්සේ මම මගේ තියෙන පැහැදීම සද්ධාව නැති වෙන්නේ නැහැ කියලා පුරොන්දු වෙන්න ඕන ඒක නම් පුරොන්දු වෙන්නේ නැහැ සද්ධාව කෙනෙක් එහෙම පුරොන්දු වෙන්න පුළුවන් කමක් නෙමෙයි ඒ තමන් තුල ಗುಣධර්ම දැනහන්නා ගැනීම නිසා ඇතිවන පැහැදීම ඒක තමන් තුල වර්ධනය කරගත්තොත් තමන්ට වෙන්නේ කියා නිම කරන්නට හිතන්නටවත් බැරි තරම් පින්වත්නි ලැබෙන මහා සුවිසාල වරප්‍රසාද රහසක් විදිහට පුණ්‍ය කර්ම විපාකය බොහෝ ප්‍රමාණයක් ලැබෙන එක සද්ධාව උපතවා ගන්න නම් තුනුරුවන්ගේ සුවිසි මහා ගුණස්කන්ධයේ දැන හඳුනා ගන්නම ඕන ගුණේ දැනගෙනම පැහැදීම ඇති කර ගන්න ඕන ගුණේ නොදැන භෞතික දෙයක් විතරක් දැකලා පැහැදීම ඇති කර ගත්තොත් ඒක සනිකව නැති වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට පොඩි මේ දැනගන්න දෙයක් තියෙනවා මේ ඔබ වහන්සේගේ මේ අභිධර්ම ග්‍රන්ථයක් තියෙනවද සම්පාදනය කරපු? ඕකින් ග්‍රන්ථ මහත්මයා මීට කලකට හිටදී ලිව්ව අභිධර්ම ග්‍රන්ථයක් තියෙනවා. ඒක මේ ලබා ගැනීමට කොහොම පොඩි හැමදිරෝ අපි ඒකේ මේ ඒක ඉස්සර ලිව්වේ එක අභිධර්මයේ මම උගන්වන්න අරගෙන අවුරුදු 20ක් විතර වෙනවා. එතකොට පරණ පොත අකින් පස්සේ මුතන එහෙම සිදු වෙලා මේ වෙනකොට ඒ අවසන් වෙලා තියෙන්නේ. නැවතී මුතනේ කරන්න ඕන මුතනේ වෙනකොටම එහි PDF එක ඔය පින්වතුන්ට ධර්ම දානයක් විදිහට ලැබෙන සලස්සන්නම් පරණ ලියවුණු පොත් 40ක් විතර තියෙනවා. ඒ දවස්වල ඉඳන් ඒ ගැන වැඩි අපි උනන්දු වුණේ නැහැ. ඉතින් ධර්ම දානයක් විදිහට පිටය හැදියා. ධර්ම දානයක් වශයෙන් බෙදා හැදියාට පස්සේ ඒවායේ පැවැත්මට වැඩ පිළිවෙලා සකස් කරලා තිබෙනවා. අපේ රුකාණී අතිපූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ වගේ වැඩ පිළිවෙලා සකස් කරලා තිබෙන ආකාර මුතන වීමා සිද්ධ වේවි. නමුත් මේ වෙනකොට ඒක අවසන් අපි ළඟ පොත් කීපයක් නැන් ඇති. මම හිතන්නේ අරන් තියලා තියෙන පොත් දෙකක් වගේ ඇති. ඉදිරියේදී මේ මුතනය කරන්න සූදානමක් තියෙනවා. මුතනය වුණු ගම PDF ලබා දෙන්න. අවසර ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය සමත භාවනා හා සම්බන්ධවයි. ස්වාමීන් වහන්සේ මම උත්සාහ කළා සමත භාවනාවේ නීලකසිනේ වගේ ඒවල් කරගෙන යන්න. ඒ සමත භාවනා කරගෙන යන අවස්ථාවේ බුළු වගේ එසේ නැත්තම් එක එක පාටවල් වගේ ඒවා මම දුටුවා. එහෙත් ස්වාමීන් වහන්සේ මට මේ ගැන පොඩි සැකයක් ආපු නිසා මම කරපඩේ සම්පූර්ණ කලුවර ස්ථානයකට ගිහිල්ලා ඒ ආකාරයට මේ සමත භාවනා වැඩුවා. නමුත් කලුවර හැර මට වෙන කිසිම දෙයක් මොනම් විදිහවත් ඡායාවක්වත් මම දුටුවේ නැහැ. මම තරමක් ඒක ගැන මහන්සි වුණා. ස්වාමීන් වහන්සේ මගේ විශාල ශ්‍රද්ධාවක් තියෙන බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ සමත භාවනාව සමහර විටක මට එය නිවැරදි කර්මස්ථානයේ නොවෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අපි ගිරේ අනුකම්පාවෙන් ඒ කොහොමද ඒක හරියටම කරන ක්‍රමයේ පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද අවසර? බොහොම හොඳයි පින්වත් මහත්මයා. සමත භාවනා ධර්මයන් වඩනකොට ඔය පින්වතුන් ඒක ක්‍රමානුකූලව යොමු වෙන්නට ඕන. ඕනෑම භාවනා ක්‍රමයකට යොමු වුණු ගමන්ම ඒ වඩන්නට අපට උවමනාව තිබ්බත් හිත තිබ්බත් කැමැත්ත තිබ්බත් වාඩි වුණත් සිත සූදානම් නැත්නම් සිතේ පුරුදු පුහුණු කරගෙන තියෙන කිලිටි ධර්මාදී අරක් ගැනීමෙන් මිදලා නැත්නම් සිත සුදුසු වෙලා නැත්නම් ඒ කරන්නට පුළුවන් කමක් නැහැ. ඕනම දේකට සුදුසු කාලයක් තියෙනවා. ඒ තමයි කාලීන ධම්ම සවණ, කාලීන ධම්ම සාකච්ඡා, කාලීන සමතුත්, කාලීන විපස්සනා කියලා. එතනදී පින්වත්නි සුදුසු කාලෙක ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ, සුදුසු කාලෙදි ධර්ම සාකච්ඡා කරන්න ඕන, ඒ වගේම සුදුසු කාලෙදි අපි සමත භාවනා වඩන්න ඕන, සුදුසු කාලෙදි විදර්ශනා භාවනා වඩන්න ඕන. ඒකයි අපි ඔය පින්වතුන්ට පූර්වාකෘත්‍යං ආදිය කියා දෙන්නේ. පින්වන්ත ඔබතුමාට පූර්වාකෘත්‍යං ආදිය සම්පූර්ණ කරගැනීම සිදු කළහොත්
සුවසේ භාවනාවට යන පුළුවන්කම ලැබීවි. කොහොම වුණත් මෙතනදී තමන්ගේ චරිතයට ගැලපෙන භාවනා කමඨහනක් වෙන්නට ඕනේ. සමත කමඨහන් ඔක්කොම 40ක් තියෙනවා. දසකස්න, දස අසුබ, දස අනුස්සති අපමණ හතර ඒ වාගේ මේක සංඥාව ඒක වත්තානේ සතර ආරූප ධර්මයන් මේ විදිහට කමඨහන් 40ක් තියෙනවා. ඒ දස කසිනේ පටිවි කසින ආපෝ කසනාදී කසින භාවනා තියෙනවා. මේ කුමන ආකාරයකට කටයුතු කළත් පින්වන්ත මහත්මා එතනදී අර පූර්ව කෘත්‍යයන් ආදී සිදු කර ගැනීමේ පහසුව ඇති කර ගන්නට ඕන. යම්කිසි කසින අරමුණක් ගත්තට පස්සේ ඒ කසින අරමුණ කසින මණ්ඩලයේ දිහා බලාගෙන එය හිතට පුරුදු කරගත්තට පස්සේ තවත් තැනක ගිහිල්ලා වාඩි වුණත් අර ගත්ත අරමුණ ඔස්සේම සිත පිහිටුවා ගන්න හැකියාව තියෙනත් ඕන. එහෙම වුණාට පස්සේ තමයි ඒ ඔස්සේම සිත දියුණු කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කසින භාවනා කියන්නේ කොහොමත් සියලුම ධ්‍යාන ටික රූපාවචර අරූපාවචර ධ්‍යාන ඔක්කොම ලබන්න පුළුවන් ප්‍රබල භාවනා ආනාපානසති භාවනා තේ වගේ ප්‍රබල භාවනාවක් සියලුම තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන්. හැබැයි ඔය තත්ත්වය ඇති වුණා නම් පූර්ව කෘත්‍යයන් වල සතර ආරසක භාවනාවත් වඩලා අර නූපං අකුසල උපදවන්නට උපං අකුසල දුරු කරන්නට නූපං කුසල උපදවන්නට උපං කුසල වැඩි දියුණු කරගන්නට කයි කරන සතර සම්‍යක් ප්‍රදාන් වීදසානිකුත් ඒ සිත තුල ගොඩ නැගෙන්න ඕන කාරණා ගොඩ නගාගෙන යොමු වීම වඩාත් යෝග්‍ය වෙනවා. එතනදී පින්වත් ඔබතුමාට අප සමග ඒ ගැන සාකච්ඡා කළ හැකි නම් අපිට විදම සාකච්ඡා කළ හැකි නම් මේ විදිහට කරන්න කියලා තව ප්‍රශ්න කීපයකුත් අහලා උපදෙස් දෙන්න පුළුවන්. අවසර ස්වාමීන් වහන්සේ තව ඒ සම්බන්ධව ප්‍රශ්නයක් අහුව ස්වාමීන් වහන්සේ මම පූර්ව කෘත්‍ය කළා තමයි ස්වාමීන් වහන්සේ එහෙම කරන්න පටන් ගත්තේ. නමුත් ඒක අර මට පසුව තේරුණේ අර සාමාන්‍යයෙන් එළියෙන් එන ආලෝකය අර ඇහි පිහාට හරහා යන නිසා ඇතිවන යම් යම් සංවේදනා තමයි මම ඒ ආලෝකය වගේ දැකලා තියෙන්නේ. අර කලුරේ ඉන්නකොට කිසිම දෙයක් මම දැක්කේ නැති එක තමයි මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව සහ මම මගේ පූර්ව කෘත්‍යයන් සම්බන්ධව මම මගේ දැනුම හැටියට මට ප්‍රශ්නයක් නෑ. මම ඒව අනිවාර්යෙන් ඒව කළා තමයි ස්වාමීන් වහන්සේ මම මේ ආරම්භ කළේ. බොහොම හොඳයි පින්වන්ත මහත්මයා. එහෙනම් මට පොඩ්ඩක් කියන්න ඔබතුමාගේ භාවනා අරමුණු වුණේ මොකද්ද? මම අරමුණු කළේ ස්වාමීන් වහන්සේ නිල කසිනේ කියන එක. ඒ කියන්නේ නිල් පාටක්. ඔ නිල කසින මණ්ඩලයේ ගත්තේ කොහොමද? ස්වාමීන් වහන්සේ මම ඒක අර මුලින් මම වරද්දවා ගත්ත හින්දා ඇද්දක පියාගත්තන් පස්සේ මට නිල් මම දුටුවා හැම විටම එළියෙන් එන ආලෝකය අර ඇහි පියාටු හරහා යන නිසා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම හැම විටම මේ නිල කසිනේ මම දුටුවේ නැහැ. නමුත් ඊට පස්සේ මම මොකද කළේ? නිල් පැහැ යම් කිසි විදිහක අපේ පරිසරයේ තියෙන දෙයක් දැස බලා මම මේ නිල කසිනේ කියන එක මම මේ නිල් පැහැ ඉතර ගත්තා. ඒක එක ක්‍රමයක්. ඒක වැරදිද? මන්ත මහත්මයා ඒක එහෙම නෙමෙයි වෙන්න ඕන. මෙතනදී පින්වන්ත ඔබතුමාට නිල් පැහැ තියෙන කසින මණ්ඩලයක් සදා ගැනීම තමයි වඩා සුදුසු වෙන්නේ. ඒ කියන්නේ යම් කිසි දෙයක නිල් පාට ආලේප කරලා හරි එතකොට යම් කිසි මේ රෙදිවලින් හරි යම් කිසි රවුමකට මේ ඒ විදිහට නිල් පැහැය සකස් කරගෙන එහිම කටයුතු කළා නම් බොහොම පහසු වෙනවා මේ ඔය භාවනා ක්‍රමේ වඩන්න. එහෙම නැතුව කැලේ තියෙන දම්පා මේ නිල් පාට මලක තියෙන පහටින් වුණත් මේ එහෙම කටයුතු කරන්න පුළුවන්. නමුත් වඩා පහසුයි අර වගේ කසින මණ්ඩලයක් තදා ගැනීම. ඒ කසින මණ්ඩලයේ දිහා බලාගෙන රවුමට ඒ කසින මණ්ඩලයේ සිතට ගනිමින් ඒ ඔස්සේ පුරුදු පුහුණු කළාම අපහසුාවක් නැතුව පරිකරම නිමිති උද්ඝා නිමිති ආදී තත්ත්වයන්ට යන්න පුළුවන්කම ලැබේවි. අවසර ස්වාමීන් වහන්සේ මට තේරුණා. දැන් මම එහෙම කසින මණ්ඩලයක් හදාගෙන මම මේක උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ. මගේ අවසාන ප්‍රශ්නේ වෙන්නේ මේකයි. ඉතින් මම මය ගැන හිතුවා ස්වාමීන් වහන්සේ මම රාග චරිතයක් වෙන්න ඕන කියලා මට හිතෙන්නේ. රාග චරිතයකට නිල් මණ්ඩලය හරිද? පින්වන්ත මහත්මයා මම අර ඒකයි වෙනම තනියම කතා කරන්න ඕනේ තුමුගේ පුද්ගලික උපදෙස් ලබා දෙන කොට මේ ලොකු පිරිසක් ඉන්න හින්දා මෙතෙන්දී පින්වන්ත මහත්මයා රාග චෛත්‍යයේ තිහි ගැටලුවක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ අවසර මං එහෙනම් කසින මණ්ඩලයක් හදාගෙන ස්වාමීන් වහන්සේ පසු ස්වාමීන් වහන්සේ මං සාකච්ඡා කරන්න අපිට අවසර ස්වාමීන් වහන්සේ ඉරුවන් තරණය හදේ ඉරුවන් තරණය හදේ පින්වත්නි ඔබට තියෙනවා නම් ගැටලුව ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ මට තියෙන්නේ මේ අර सामान्य නොදැනීම වෙන්නේ ඒක ආනාපානසත භාවනාවේ ලක්ෂණය. මොකද අරමුණ ගහණී නොවෙනකොට තමයි අරමුණක් නැති වෙද්දී අරමුණ දැනෙන්නේ නැති වෙද්දී වෙනත් කුමුණු හෝ අරමුණක් ඔස්සේ සිත දුවන්නේ. ඒක සිතේ ස්වභාවය කියන්නේ. එතකොට මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ? එතකොට මොකද කරන්නේ? ඕපින්වත් මහත්මිය සිත කියන්නේ ඒ විදිහට තියෙන විවිධ අරමුණුත් එක්ක යන ස්වභාවයක් හින්දා නොදැනී ගිය අරමුණ දැනෙන තත්ත්වයටපත් කරන්න නපත් වෙන්න. ඒ කියන්නේ මේ වෙද්දි නීවරණ ධර්මාදී යටපත් වීගෙන හිතේ තියෙන අවදාරී ගති නැතුව බොහොම කය එහෙම සැහැල්ලු වෙනකොට තමයි ඔහොම වෙන්නේ. සාමාන්‍යයෙන් අපි බය වුණොත් නම් ඉක්මනට ඉක්මනට හුස්ම ගන්නවා. සාමාන්‍ය වෙලාවෙදී වුණත් හයියෙන් හුස්ම ගන්න බව දැනනවා. ළඟින් ඉන්න කෙනා මොකද මේ බයවල ඔච්චර හයියෙන් හුස්ම ගන්න කියලා එහෙමත් කියනවා. නමුත් ආනාපානසත භාවනාවේදී තමන්ටවත් නොදැනෙන තරමටම සංසුන් වෙලා යනවා. හුස්ම පිටින්ටි හුස්ම නොගෙන ඉන්නේ හුස්ම ගන්නවා. නමුත් හිත පුරුදු කරගන්න, හිත විනාශ කරගන්න, හිත හුරු කරගන්න අර සියුමුණු හුස්මත් දැනෙන ආකාරයට පත් කරගන්න. සියුමුණු හුස්මත් දැනෙන විදිහට පුරුදු පුහුණු කරගන්නකොට පුළුවන්කම ලැබෙනවා අහපව සියුමුණු හුස්මත් එක්ක හුරු පුරුදු විදිහට කටයුතු කරන්න. එතකොට අරමුණ සියුම් වෙන්න සිත සියුමන අරමුණ දැනගන්න පුළුවන් විදිහට පුරුදු කර කර යන්න ඕන. කොයි වෙලාවක හුස්ම ගන්න නැතුව තද කරගෙන ඉන්න එපා. ඒ විදිහට දැනගන්න හදන්න එපා. ඒ වගේම හුස්ම හිර කරගෙන ඉන්න එපා. බලයෙන් හුස්ම කීපාරක් අරගෙන හුස්ම දැනන විදිහට පුරුදු කර ගන්න හදන්න එපා. ඒ වගේම තව විවිධ විදිහට මේ ශරීරය ඇතුලේ මේ පිම්බීම හැකිලිම ආදී විදිහට බලමින් හුස්ම ගන්න එහෙම පුරුදු කරන්න එපා. එතකොට අරමුණු වෙනස් වෙන හින්දා අහපව මුලින් නම් භාවනා කරන්න වෙනවා. අර සියුම් වුණු ස්වභාවයත් දැනෙන විදිහට පුරුදු පුහුණු කරගත්තාම තමයි අපහසුකම් තොරව ලබා තියෙන දියුණු වෙනොත් ඉදිරි දියුණුවට යන්න පුළුවන්කම ලැබෙන්නේ. සමහරුන්ට එහෙමත් බැරි වුණොත් අපි කියන්නේ අර නාසයේ අගටම නැවත සිත පිහිටුවගෙන ඇතුල් දෙන පිටවන වාතය බලනේ මුල මුල් අවස්ථාවට යන්නේ කියලා ඉතින් යහපව මුලින් ඉඳන් තමයි එන්නට වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ගුවන් තරණය බොහොම ප්‍රබලයි. ස්වාමීන් වහන්සේ මේ බෝසතාණන් වහන්සේ මේ මහා කල්ප අසංකීය 20ක් මේ බුදු බව පතාගෙන ආවනේ මේ මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන වශයෙන්. මේ එතකොට බුදුරජා මේ බෝධිසත්වයොන්ට මේ කොච්චර බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණද ඒ අතරමඟ ඒක තියෙන 512,000 කියලා ඒ කාරණේ නිවැරදිද ස්වාමීන් වහන්සේ? ඒ කාරණා නිවැරදි මහත්මයා. හරි ස්වාමීන් වහන්සේ. හරි බොහොම පිං. ස්වාමීන් වහන්සේ आयतन वशेन धातु वशेन स्कंद वशेन शून्यता දැකීමේ හැකියාව තියනවාද? එහෙම දකින්නවා නම් ඒක වැරදි දැකීමක්ද? ඉන්වන්ත මහත්මිය එහෙම ශුන්‍යතාවය දකින්න පුළුවන් පෙර හේතු සම්පත් බහුලයිට පෙර සංසාරී භාවනාදී වඩා තියෙන හේතු සම්පත් බහුලයිට එහෙම පුළුවන් වුණත් වඩාම යෝග්‍යයි මේ විදිහටත් කටයුතු සිද්ධ කරගන්න එක. මොකද මෙතනදී අපි
සැහෙන දුරකට එකපාරම පියවරක් තියලා තිනවනේ. එහෙම පියවරක් තියලා තියෙන හින්දා එතනින් එහාට කරගන්න කාරණා සමහරවිට සාර්ථක වෙන්න පුළුවන්, අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් අනිච්ච දුක්ඛ රෝග ගණ්ඩ සල්ලාසබද පරිපරෝසාදී විදිහට තියෙන ආකාරයකම සංස්කාරයෝ හැම මොහොතකම බිඳෙන හින්දා පැවතින්නේ නැති හින්දා අනිත්‍යයි විදිහට ඒ වගේම ඉපදීම් බිඳීම් තත්ත්වයෙන් නිතරම පීඩාවට පත් වෙන හින්දා දුක් වෙන ධර්ම හින්දා ඒක දුක්ඛ ධර්ම විදිහට මේ විදිහට මේ වෙන වෙනම ය විමසා බලමින් චත්තාරීසාකාර විපස්සනා නායකම යෝසි කටයුතු කළොතින් අපහසුතාවයකින් තොරව කටයුතු කරගන්න අවබෝධ කරගන්න පුළුවන්කම ලැබීවි. මොකද සාමාන්‍ය සුනිතා ස්වභාවයේ දැනෙනවා. නමුත් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන තැන තියෙන අධ්‍යක්ීමුත් ලබාගෙන ඉදිරියට යන්න පුළුවන් නම් තමයි වඩා සුදුසු. මොකද ඕභාසාදී දස විදර්ශනෝපක්‍රියසු එතකොට පහළ වෙනවා. දස විදර්ශනෝපක්‍රියසය පහළ වෙන අවස්ථාව කියන්නේ බොහොමද දියුණු අවස්ථාවක්. එහෙම නැතිවම ඉදිරියට යනකොට අපිට යම් යම් දුෂ්කරතා සහ ඒකාන්ත වැටහීම් සහ ඒ වගේම මේව සම්පූර්ණ කරගත්තේ නැතිකම නිසා ඇතිවන අපහසුතාවත් ඇති වෙන ඉඩකඩක් තියෙනවා. සම්හන්ස එතකොට ඒ භාවනාව තුළින් සම්මා අනත්තා කියන මේ එකද ස්වාමීන් වහන්සේ විස්තර වෙන්නේ? ඕපින්ගන්ත මහත්මිය සමසකලස් භාවනා පද අරගෙන ඒ පද ඔස්සේ විස්තර කරනවා කාරණා රාසිය. අනිච්ච දුක්ඛ රෝගා ගණ්ඩා සල්ලා අසාබාධ පරිපදුකා රීති උපද්දව භය ආදී විදිහට උම ඒ කාරණා දිගට විස්තර කරනවා. එතකොට ඒ කාරණා පිළිබඳව අපි මේ අතින් දීවිලා තියෙන පත්‍රිකා තියෙනවා. අපි ඉදිරියේදීව ලබා දෙන්නම් ඒ විදිහට කටයුතු කරගන්න. එතනට එන්න ditthi visuddhiyai kankha vidana visuddhiyai කියන නම් දෙකකින් හඳුන්වන දුක්ඛ සත්‍යය සමුදය සත්‍යයට අදාළ කාරණා හොත අවබෝධයකින් ඇතු වෙන්නකොට අවබෝධ කරගත්තාම අර කාරණා ටික සම්පූර්ණ කරගන්න ඉදිරියට යන්න කටයුතු කරගන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව් ඒ පින්වත් මහත්මියට පැහැදිලි නේද ඒක? ස්වාමීන් වහන්ස පැහැදිලි. ඔව්. තෙරුවන් සරණයි පින්වත්. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව් මහත්මිය පොඩ්ඩක් ඉන්න. එතකොට කලින් කතා කළේ පුණ්‍යවන්ත මහත්මියට ඒට අදාළ කරණී පත්‍රිකාවක් ලබා දෙන්න. ඉතින් හොඳයි සසරින් ඈතට වෙන්නට මක බදා ගන්න. ඔව් මහත්මිය අහන්න ප්‍රශ්නේ. ස්වාමීන් වහන්ස මම මේ ළඟදී ඉඳලා තමයි ඔබ වහන්සේගේ මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වන්නේ. මං වගේ අයට පත්‍රිකා ලබා ගන්න කොහොමද කියන එක දැනගන්න සතුටුයි. පින්වන්ත මහත්මිය අපේ පොඩි හාමුදුරුවෝ දැන් මේ පත්‍රිකා වල ලින්ක් ටික දාලා තියෙනවා. මට WhatsApp මාර්ගෙන් සංවිධායක මහතුරුන්ට එවන්න පුළුවන් නම් ගොඩක් භාග්‍යයක් ස්වාමීන් වහන්ස. හොඳයි. පින්වන්ත මහත්මිය ඔබතුමිය මේ භාවනා වැඩසටහනට අදාළ WhatsApp group එකට සම්බන්ධද? මට යාළුවෙක් තමයි ස්වාමීන් වහන්ස. මට මේ මේ ID එකයි pass code එකයි එවුවේ. දැන් group link එක පොඩි හාමුදුරුවෝ දානවා. ඒක ඔබතුමිය ලබාගෙන WhatsApp group එකට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ පත්‍රිකාව ඔක්කොම ලබා ගන්න පුළුවන්. WhatsApp group එක ස්වාමීන් වහන්සේ පිරිලා මං හිතන්නේ 257 පිරිලා Telegram link එක දුන්නොත් නම් හරි. WhatsApp වල ලබා දෙවි. අවසර ස්වාමීන් වහන්සේ අපේ සිකුරාද මග වැඩුම ලින්ක් එක ලබා දෙන්න WhatsApp group එක ලබා දෙන්න පුළුවන් අවශ්‍ය නම්. ඔව් දැන් මේක මහත්ම අර දැන් පොඩි හාමුදුරුවෝ දැම්ම මං හිතන්නේ අනිත් මේ අපි මේ දැන් මේකට අදාළ WhatsApp group එකේ මේ අනිත් මේ group එක අලුතින් හදලා තියෙන එක ඒක දාලා තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. මගේ නම්බරේ දුන්නොත් පුළුවන්ද කියලා දැනගන්න. ඔව් එහෙමනම් ඔබතුමී මේ කාණ ප්‍රසිද්ධිය කියන්නේ එපා.
स्वामी वहां से लिंक दाखी මේ දුරකථනාංකයට මේ WhatsApp පණිවිඩයක් තියන්නේ ඒකට අපි පොඩි හාමුදුරුවෝ දමાવી 0776 490 489 ගොඩාක් පිං ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට පෙරුවන් සරණයි अदाल देवल दान ग्रूप हेमदेम दान करेग्रा ग्रूप मे संपूर्ण ये करण ये विधि दान संबंधी धर्मतावयो आत्मे मम विधियट अलगिनेन दृष्टि नति करले स्कंद धातु आयतादी विधियट मनवीन अवबोध करे दत्ताम ए दुःख सत्य अवबोध करे गन्नुमक वेनवा එතකොට පින්වන්ත මහත්මයා දුක් සත්‍ය මනවින් දන්නා ඒ නුවණැති පින්වතුන් ඊළඟට සමුදය සත්‍ය දුක හට ගන්නන හේතුව මනවින් වටහා ගන්න දුක් සමුදය ධර්මයෝ දැන ගන්නට පටිච්ච සමුප්පාය ධර්මයෝ සිය සංසාරයේ කියාවලිය සිද්ධ වෙන විදිය අවබෝධ කර ගන්නවා කලින් කිව්ව ආකාරයට අවිද්‍යා සංකාර විඥාන නාම රූප ආදී මේ අංග 12 ඔස්සේ ඒ කාරණේ හිම කරනකොට ඊයත් විශාල අවබෝධයකට පත් වෙනවා ඊයත් කොච්චර දුක් සත්‍ය සමුදය සත්‍ය සම්බන්ධ අවබෝධ ලබා ගන්නවාද කියලා කිව්වොත් නැවත තමන්ගේ චිත්තසංතතිය තුල රාගය දේශේ මෝහ ආදී ධර්මතාවු ඇති වෙලා එහි පීඩාව ඇති නොවන ආකාරයට දියුණු දියුණු වෙනවා හිම කටයුතු කර ගන්නවා ඒ උදවිය විශාල අවබෝධයකින් කටයුතු කර ගන්නවා අපායට පත්වී නැතන් සතර අපාගත වෙන්නට අවස්ථාවක් නොලැබෙන ආකාරයට ඇති ලොකු දියුණුවක් ලැබෙනවා ඒකින් අදහස් කරන්නේ සෝවාන් මාර්ගයට පත් වුණා කියලා නමුත් ඒ උදවියට වෙන්න ඕනේ අකුණක් වෙත්නා හා සමානව නැති වෙන්න ඕන කෙලෙස් ධර්මියෝ නැති වෙලා නැහැ අර අවබෝධය නිසා රාග දේශ මෝහ ආදී කෙලෙස් දාහි පීඩාවෙන් ඒත්තු මාමරි පියාමරි වගේ දේවල් කරගන්න නැතුව ඒ වගේම සත්ත්වඝාතන ආදී කරගන්න නැතුව ඒ උදවිය යහපත් ජීවත් වුණාට සුවසේ හිටියාට සුවසේ ඉඳීමේ කුසල කර්මයෝ හින්දා මනුස්ස දේවාදී සුගති තැන්වලදී ඇත්තන්ගේ ජම්මලාභී නැවත සිද්ධ වුණාට ඥානාංගිතව කටයුතු කළාට මේ භවයේ ඒ චුල්ලසෝතාපන්න තත්ත්වයට පත් වීම නිසා
ඒ ලැබුණු ඒ අවබෝධය නිසා සුවසේ කටයුතු කරගත්තාට සම්පූර්ණයෙන්ම අපාගමනීය සත්‍ය නැත්තටම නැතුණානේ මේ සසරින් එතර වුණානේ මේ ඒ කියන්නේ අදුමතරමේ සත්‍යකත පරම තත්ත්වයකටවත් පත් උනා වෙන්නේ නැහැ දීර්ඝ සසරේ තවදුරටත් ගසාගෙන යෑම සිද්ධ වෙනවා එහෙම ඒ ගමන නැත්තටම නැති වෙන්න නම් ඒ කිනාගේ ලෝභ මූල සිත්වල මිත්‍යා දෘෂ්ටිය සමබීත්න සිත් හතරයි විචිකිච්ඡා සම්පයුත්ත සිතයි චිත්තසන්තතිය නැත්තටම නැතිවෙන විදිහේ වැඩපිළිවෙල යෙදෙන්න ඕන ඒක වෙන්නේ සෝහන් මාර්ග සිත ඇති වුණොත් මොකද අකුසල් සිත් 12ම තවම තියෙන කෙනෙක් මෙයා පුරුදු පුහුණු කරගත්ත මේ ස්වභාවයයි අවබෝධ කරගත්ත ස්වභාවයයි හින්දා මේ අර කිව්ව අකුසල ස්වභාවයන් ඇති කරගෙන සතරපාදගත් නුනත් ඒ චිත්ත ස්වභාවයේ තාම තියෙනවා ඒ වගේම සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසු තියෙනවා ඒ වගේම සතුව මෙරිය සොරකම් කිරීම කාමේ වාදවා හැසිරීම බොරු කීම මිත්‍යා දෘෂ්ටිය නැත්තටම නැති කළා නැහැ මේ විදිහේ තත්ත්වයක් තියෙනවා ඒක නැත්තටම නැති වෙන්න නම් හරියට අකුණක් වැදනාම ගහක තියෙන ජීව ශක්තිය නැති වෙලා යනවා වගේ සත්පුරුෂ පින්වත්නි සෝවාන් මාර්ග සිත පහළ වෙන්නට ඕන සෝවාන් මාර්ග සිත පහළ වුණාට පස්සේ තමයි සෝවාන් මාර්ගඵල ලාභීව අපාය ගමනීය සත්‍යත්වයේ සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙලා අර කිව්ව සිත් පහ නැත්තටම නැති වෙලා අර කිව්ව පින්වත්නි සක්කාදිට්ඨිය ආදී සංයෝජන ආදී නැත්තටම නැති වෙලා ඒක නා නියත ආර්ය උත්තමයේ බවට පත් වෙන්නේ තවමත් චුල්ලසෝතාපන උත්තමයේ ආර්ය උත්තමයේක් වෙන්නේ නැහැ ආර්ය උත්තමයේක් වෙන්න නම් සෝහාන් මාර්ගඵල ආදියට පත් විය යුතුමයි අවසරයි කතා ස්වාමීන් වහන්සේ දැන් අර ස්වාමීන් වහන්සේ අභිධර්ම පත්‍රිකාවක් දාලා තිබුණා Facebook එකේ ඒකේ තිබුණා බුදුහාමුදුරන්ට හසිත උපාද සිත හිතෙන්නේ නැහැ කියලා ස්වාමින් වහන්සේ. එතකොට දැන් ස්වාමින් වහන්සේ බුදුහාමුදුරු hina වුණානේ ආනන්ද හාමුදුරන්ට පෙ වුණානේ hina වෙනවා. එතකොට ඒක ඇති වෙන්නේ මොන හිතකින්ද? පින්වත් මහත්මිය රහතන් වහන්සේලාට විතරයි හසිත උපාද සිත ඇති වෙන්නේ. එතකොට පින්වන්ත මහත්මිය රහතන් වහන්සේලාට විතරයි හසිතුප්පා සිත ඇති වෙන්නේ. ඒතකොට භාග්‍යවතුන් වහන්සේට ඇතිවන සිත්වලදී ඥාන සම්පයුත්ත සෝමනස සහගත සිත් තමයි භාග්‍යවතුන් වහන්සේට ඇති වෙන්නේ. මේ විදිහට රහතන් වහන්සේලාගේ සිත හසිතුප්පා සිත උනාට භාග්‍යවතුන් වහන්සේගේ සිත හසිතුප්පාද සිතක් නෙමෙයි. සාමාන්‍යයෙන් අහේතුක සිත් 18න් භාග්‍යවතුන් වහන්සේට අහේතුක සිත් 17ක් ලැබෙනවා. හසිතුප්පාදී ලැබෙන්නේ නැහැ. මහවිපාක සිත් අටක් ඒ වගේම ඥාන සම්පයුත්තේ මහා ක්‍යාසිත හතර මේ විදිහට භාග්‍යවතුන් වහන්සේට ලැබෙනවා හසිතුප්පාදසිත සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේලාට පමණක් ලැබෙන සිත. ස්වාමිනා බුදුහාමුදුරු hina වුණේ hina වුණකොට අර ඩක්ටික පේනවකට රශ්මිය යනවා කියලා. එතකොට ඒක එන්නේ මොන හිතකින්ද? පින්වන්ත මහත්මිය ඒක ඥාන සම්පයුත්ත සිතකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සිනහ පහළ වෙනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඥාන සම්පයුත්ත සිතකින් කර්ම කර්මඵලාදී අනුව මේ අනුව ඒ සිදුවුණු ස්වභාවයේ අනුව තමයි ඒකෙහි වෙන්නේ. බලන් ඉන්න කෙනෙක්ට භාග්‍යවතුන් වහන්සේගේ ඒ දත් වලින් එහෙම විහිදෙන ඒකාන්තී හිඳ සිනහසෙන බව දැනෙනවා. සෝතාපන්න සූත්‍රය වෙන්න ඕන මට මතක හැටියට ස්වාමීන් වහන්ස මේ සෝතාපන්න පුද්ගලයෙකු අතින් සිදුවිය හැකි අභව්‍ය සිද්ධීන් හැටියට ඒකේ සඳහන් කරලා තිබුණේ මේ ඔය අනන්තරිය පාප කර්ම වලට අයත් වෙන පාප කර්ම අභව්‍ය සිද්ධීන් හැටියට ඒ ටික විතරයි තිබුණේ. අනිත් ඕනම දෙයක් වෙන්න පුළුවන් කියන වගේ අදහසක් තමයි මට තේරුනේ. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කියලා දෙන්න. පින්වන්ත මහත්මිය සෝහාන් උත්තමේ කතින් පංචානන්තරේ පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටිකයක් වෙන්නේ නැහැ.
එවාගේම සෝවාන් උත්තමේ ආදිකාන්ත සීලයේ රකින්නවා සෝවාන් උත්තමේ කතින් ඒ විදිහේ කුසල වැඩ පිළිවෙලක හැසිරීමක් සිදු වෙනවා කොයි වෙලාවකවත් අනන්තාර පාප කර්ම ආදී කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ පංච සීලයේ කඩා ගැනීම ආදී කාරණා සිද්ධ වෙන්නේ නැහැ එකට ස්වාමීන් වහන්සේ අබව්‍ය හැටියට පහක් සඳහන් කරලා තිබුණ එකේ මේ පංචශීලයේ ඒව තිබුණේ නැහැ. සඳහන් වෙලා නැහැ නේද ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකය තුල? පින්වත් මහත්මයා අනිවාර්යයෙන්ම ත්‍රිපිටකය තුල සෝතාපට්ටි අංගවලදී ඒක සඳහන් වෙනවා ආරිකාන්ත සීලයේ සම්බන්ධයෙන්ම බුද්ධි අවිච්ඡා ප්‍රසාදෝ හෝති ධම්මිය අවිච්ඡා ප්‍රසාදෝ සංඝ අවිච්ඡා ප්‍රසාදෝ හෝති ආදී විදිහට ඒ වගේම ආරිකාන්ත සීලයේ ගැනත් ආරිකාන්ත සීලයට පංච සීලියත් අයිති වෙනවා. आसान कार्यवीन අදට අදත් බොහෝ කවුරු දැනුවත් වෙන පුළුවන්කම ලැබුණා සත්පුරුෂ පින්වත්නි ඔය පුණ්‍යවන්තයෝ සසරින් ඈතර වන ගමන්ට ධර්මාභෝධිය ලබන්නට ඕන එතනදී විශේෂයෙන්ම සත්පුරුෂයෝම ආශ්‍රය කරන්න ඒ වගේම සද්ධර්මයේම ශ්‍රවණය කරන්න යෝනසෝ මනසකාරීන් කටයුතු කරන්න ධම්මානුධම ප්‍රතිපදාවේ හැසිරෙන්න පින්වත්නි ඒ තමයි ඔය පින්වතුන් සෝහාන් මාර්ගයට පත්වන ගමන් මගේ තියෙන සෝතාපට්ටි අංගයෝ එතකොට සත්පුරුෂය ඇසුරු කරමින් ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ඔය පින්වතුන් යෝනිසෝ මනසකාරීන් කටයුතු කරමින් ධම්මාදම්ම ප්‍රතිපදාවෙන් හැසිරෙලා කටයුතු කරන්නට ඕන. ඒ වගේම පින්වත්නි සෝතාපට්ටි සංයුත්තේ සඳහන් වන ආකාරයට එහෙම කටයුතු කරන ඔය ඇත්තන්ට අංග 4කී යුක්ත පුද්ගලයෙක් වෙන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ගැන විස්තරීව මාකටි කර දෙන්න. ඒ වගේම ආර්යකාන්ත සීලී පිළිය කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්කම ලැබෙනවා. ගෙවුණු දවස පින්වත්නි අකුසල ධර්මත් එක්ක ගෙවුණු ධර්ම දවසක් නම් ඔබත් ඉපදීමෙන් දිරා යමේ මානෙට පත් වෙමින් තවත් ඉපදීමෙන් දිරා යන මානෙට පත් වෙන දීවල් වෙනුවෙන් විතරක් කැප වුණු දවසක් නම් පින්වත්නි ඔය ඇත්තන්ට අහිමි වෙලා ගිහින් තියෙන්නේ මේ වටිනාසන සම්පත්තියයි දුර්ලභංචේ manussත්තම් බුද්ධපාදෝ චතුල්ලබෝ දුර්ලභෝ කන සම්පත්ති සද්ධම්මෝ පරම දුර්ලභෝ පින්වත්නි මේ උතුම් වූ නෛර්යානික උතුම් සී සම්පත් ලබාගත් ඔය පුණ්‍යවන්තයෝ ලබාගත් මනුෂ්‍ය ජීවිතී අපතේ යන දෙන්නේ නැතුව උතුම් ප්‍රතිඵල ලාභිය සසලින් ඉතිරි වෙන්නට අදිස්ථානශීලීව කටයුතු කර ගන්නට ඕනේ. අද විවිධ රටවල ඉදි මේ ධර්මදානයන් හා සම්බන්ධ විදා ධර්ම සාකච්ඡා පවත්වමින් භාවනා කමටහන් ලබා ගනිමින් භාවනා වඩන විදිය දැනගෙනගෙන දහම් පිපාසයෙන් කටයුතු කරපු පුණ්‍යවන්තෝ සත්පුරුෂෝ ජනිත කරගත්ත පුණ්‍ය ධර්මයෝ ඔබ නමින් මියගිය නෑදෑයනට අනුමෝදන් කරන්නට ඕන. අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ ගීවාගේ මත ධර්ම දායකත්වයේ දරු පිදම්මික මහත්මා පුණ්‍යවන්ත ඉනගේ මේ විවිධ රටවල ඉදමින් සම්බන්ධ වූ සියලු පුණ්‍යවන්ත ඉනගේ නමින් මියගිය සාංසාරික නෑදෑයනට ඒකාන්තයෙන්ම මේ පින් අනුමෝදන් වීවා එකල ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉතම් වී ඥාතීනම් පුතු ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් වූ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ
සත්පුරුෂ පින්වත්නි මේ සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න සක්‍රවයිසවන්ද රාෂ්ට්‍ර විරෝධ විරෝපාස පුජාන් සුමල් සමන් ආදී සමස්ත දීර්ඝාය සමූහයා මේ පින් අනුමෝදන් විත්තා පුණ්‍යවන්තෝ ඒ සත්පුරුෂෝ සියල්ලෝම රකිත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु संबुद्ध शासनं चिरं रक्खन्तु संबुद्ध देशनं चिरं रक्खन्तु संबुद्ध सावकं अवनावंत गुणबर पिंवत्नी मे पुण्य धर्मयो ससर दुख नसा निवन दकिन्नट एकांतेम हेतु संपत्म दीवा एकल निवनम अरमुनु करन्न इदं मे पुण्यं इदं मे पुण्यं अस्वक्कया वहन् भूतु असवक्या वहं होतु मे पिन निवन अवबोध वीम पिनिसम निवन अवबोध वीम पिनिसम हेतु वीवा हेतु वेवा मे कुसलये बलयिन मे कुसलये बलयिन निवन दकिना तुरुम निवन दकिना तुरुम अस्पौ दस अकुसल करन පස්පව් දස අකුසල් කරමින් බාලයින් ගීත අසත්පුරිසයින් ගීත අසත්පුරුෂයින් ගීත පාප මිත්‍රයින් ගීත පාප මිත්‍රයින් ගීත ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබීවා දානාදී දානාදී පින්කම් කරන इनकम करन सीलादी अनंत गुण पुरन अनंत गुण पुरन विदर्शनादी विदर्शनादी भावना वडन भावना वडन सत्पुरुष इंगीद सत्पुरुष इंगीद कल्याण मित्र इंगीद कल्याण मित्र बुद्धादि आर्य महोत्तम इंगीत आर्य महोत्तम इंगीत आश्रयम लभीवा आश्रयम लभीवा කවුනාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පින්වන්ත උයත්තන්ට අපි සතිපතා ඊටමත් වටිනා දහම් ලිපි ආදී එවනවා ඔය පින්වතුන් ඒවා කියවන්නේ අනුව පිළිපදින්න කටයුතු කරන්න සසදින් එතර වෙන්නට කකබදා කරන්න අනිවාර්යෙන් භාවනා වඩන්න භාවනාවට සසදින් එතර වෙන්නට ඔබ අදිස්ථාන සීලිය වග බලා ගන්න පින්වත්නි පින්වන්ත අපේ අපරැකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවන්ට එතන මේ ගමගේ පින්වත් මහත්මයි දයාබර මහත්මිය සාන්ති ගමගේ මහත්මිය මේ පුතුණවන්ත අද ධර්ම දාන දායකතේ රී පුණ්‍යවන්ත ඉනට ඒ වගේම එමිනිපුර අමාසා තපවනාරන් සිනාස් නිර්මාණය කළ සුපින්වත් ව්‍යාපාරික ජයගාන මැතිතුම් මැතිණිය දුවදරු සියත් පුරුෂ සැමට විවිධ රටවල ඉදීමේ අදත් මේ උතුම් පුණ්‍ය කර්මයේ කුටස් කරවන පුණ්‍යවන්ත වේ සත් පුරුෂ සැමට තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායසම ලැබේවා සාදු 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 අභිවාදන සීලිස නිච්ඡං වතා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවනෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේ වෙචේ අතෝ නිබ්බාන සම්පති මිනාති සමිච්චතු සාදු